සාදරෙන් පිළිගන්නවා DP Education විසින් ගෙනෙන Flutter කෝස් එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝම. ඉතින් නවා දන්න අපි දැන් Flutter and Firebase ගැන තමයි අපි අලුත්ම unit 6 එක යටතේ කතා කරගෙන යන්නේ. දැන් අපි බලන්නේ කොහොමද Firebase project එකට අපේ Flutter project එක link කරගන්නේ කියලා. ඉතින් ඔයා දන්න අපි Flutter application එක අපි locally හදාගෙන යන්නේ publish කරන්න කලින් මං කියන්නේ deploy කරන්න කලින් Firebase එක තියෙන cloud වල අපි මේ දෙක configure කරගන්න ඕනේ. අපි මේ පැත්තෙන් add කරගන්න ඕනේ මේ synchronization එක හැදෙන්න. අපි මේ දෙක connect කරගන්න ඕනේ. හරි. ඉතින් මේ connect කරගද්දී විදි දෙකක් තියෙනවා. basic ගත්තොත් විදි දෙකක් තියෙනවා. අපිට මේක manually android වලට manually ios වලට connect කරගන්න පුළුවන්. නැත්නම් මේක ගොඩක්ම පහසුවෙන් Firebase Flutter Fire CLI එක setup කරලා අපිට මේක කරගන්නත් පුළුවන්. මේ Flutter Fire CLI connect කරලා අපිට commands දෙකයි run කරන්න ඕනේ. අපිට ශෙනිකව මේ කනෙක්ෂන් එක හදාගන්න පුළුවන්. බට් මම ඔයාලට කියලා දෙනවා කොහොමද මේක මැනුවලි කරගන්නේ කියලා. අපි පස්සේ බලමු Firefly CLI එකෙන් කොහොමද කරගන්නේ කියලා. මොකද මේ දෙට මැනුවලි මේක configure කරන විදි ටිකව දැනගත්තම ඔයාලට ගොඩක් පහසුයි. Android application එකක තියෙන මොන වගේ දේවල්ද තියෙන්නේ, iOS වල මොන වගේ දේවල්ද තියෙන්නේ, ඔයගේ පොඩි අවබෝධයක් ඔයාලට ලබා ගන්න පුළුවන් මේ දෙට මැනුවලි setup කරගන්න එකෙන්. හරි, ඒ දේවල් අනිවාර්යෙන් ඔයා දැනගෙන ඉන්න ඕනේ mobile development වලට යද්දී. හරි. Right, ඉතින් කතා කර ඇති අපි දැන් බලමු කොහොමද අපේ Flutter application එකට අපි Firebase project එකක් link කරගන්නේ කියලා. අපි කලින් පාර්ට් එකේදී බැලුවා මොකක්ද මේ Firebase කියන්නේ and Firebase වලින් මොන වගේ services අපිට provide කරගන්නේ කියලා. ඔයා දැක්ක අපිට authentication provide කරගන්නවා, hosting provide කරගන්නවා, storage එක provide කරගන්නවා, databases, real time databases ඔය වගේ services ගොඩක් අපිට අපේ backend එකට provide කරගන්න backend as a service එකක් විදිහට අපිට configure කරගන්න පුළුවන් මේ Firebase කියන එක. හරි. ඉතින් අපි කලින් section එකේදී බැලුවේ මොකක්ද මේ Firebase කියන්නේ, ඔය වගේ දේවල් ටික product මොනවද, ඒක ඇතුලෙන් අපිට provide කරගන්න services මොනවද and pricing මොනවද කියලා දැන් අපි මේ sections වල බලුවෙන් අපි මම ඔයාලට කියලා දුන්නා Firebase alternative වගේකුත් මම ඔයාලට ඒ section එකේදී කියලා දුන්නා. හරි, දැන් අපිට බලා ගන්න අවශ්‍යයි අපේ තියෙන Flutter project එකට අපි කොහොමද මෙන්න මේ Firebase කියන එක link කරගන්නේ කියලා. ඔන්න ඔය වැඩේ තමයි දැන් අපි කරගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. හරි. ඉතින් මෙන්න මේක කියලා දෙන්න මම ඔයාලට පොඩි sample application එකක් හදාගෙන තියෙනවා. මම දැන් ඒක හරහා තමයි ඔයාලට මම මේ දේවල් ටික කියලා දෙන්නේ. ඉතින් මේක අපි හදන main application එකක් නෙවෙයි. මම මේක හදාගන්නේ අපිට පොඩි sample application එකක් විදිහට. දැන් අපි මේක හදාගෙන යන්නේ. හරි. දැන් අපි බලමු මොකක්ද මට හදාගන්න අවශ්‍ය වෙලා තියෙන application එක වගේ දේවල් ටිකක් and අපි කොහොමද මේ Firebase වලින් provide කරන services අපි මේකට හරියට configure කරගන්නේ කියලා. හරි. හරි, දැන් මට අවශ්‍ය වෙලා තිනවා ඔයා දන්නවා අපි දැන් ගොඩක් වැඩ කරනවා එක දවසකට. ඒක නිසා මට දැන් අවශ්‍ය වෙලා තිනවා මගේ task ටික, මං කරන task ටික store කරගන්න application එකක්. හරි. ඔයා හිතන්න මං අද plan කරගෙන ඉන්නවා, මම මුලින්ම plan කරගෙන ඉන්නවා video එකක් record කරන්න. record docker video. හරි. අපි docker video එකක් record කරගන්න හිතාගෙන ඉන්නවා. හරි. දෙවෙනි විදිහට මම පොඩ්ඩක් සෙල්ලම් කරන්න කියලා හිතාගෙන ඉන්නවා. මම ගෙදර ක්‍රිකට් ප්ලේ කරගන්න හිතාගෙන ඉන්නවා. හරි. ඊළඟට මම රෑ වෙලා පොතක් කියවන්න හිතාගෙන ඉන්නවා. read a book. හරි. රයිට්. ඔන්න ඔය task තුන කියමුකෝ අපෙන් මම දැන් කරන්න හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ මේක මට කොලේක ලියාගන්නත් පුළුවන්, but කොලේක ලියාගත්තට පස්සේ මට මේක manage කරගන්න බෑ. ඔන්න ඒ ප්‍රශ්නෙට solution එකක් විදිහට දැන් අපි application එකක් හදාගන්න ඕනේ. ඉතින් මේක ගොඩක්ම පොඩි application එකක්, මේක ගොඩක් complex එකක් නෙවෙයි. අපි දැන් බලමු කොහොමද ඔකට අදාළ වෙන විදිහට අපි දැන් application එකක් හදන්න plan එක ගහන්න කියලා. හරි. Right. දැන් අපිට අවශ්‍යලා තියෙනවා පොඩි task application එකක් හදාගන්න. අපි මේක ලියාගමු task app කියලා. අපි දැන් task app එකක් හදාගන්න තමයි හදන්නේ. ඉතින් ඔයා දන්නවා දැන් අපිට application එකක් හදාගන්නකොට අපි දැන් application එකේ data ටික store කරගන්නත් අවශ්‍යයි. හරි. data ටික store කරගන්න යද්දී මේ විදිහට අපි data store කරගන්න පුළුවන් විදි මම ඔයාලට දැන් ගොඩක් කියලා දීලා තිනවා. ඔයාලට මතකයිද අපි මුලින්ම data ටික locally තියාගත්තා. ඒ කියන්නේ අපි application එක ආයෙත් restart කරගත්තොත් ඒ ඔක්කොම data ටික clear වෙලා යනවා. ඔයාලට මතකයිද අපි අර workout application එකක් වගේ හදාගත්තා. ඔයාලට මතකයිද මේ parts වල අපි දැන් මේ දේවල් කතා කරලා තියෙනවා. ඊළඟට මම ඔයාලට කතා කරා කොහොමද shared preferences එක වැඩ කරන්නේ, key value pairs ඉදිරිය කොහොමද data store කරගන්නේ කියලා මම දැන් ඔයාලට කලින් sections වල කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි මම ඔයාලට කතා කරා කොහොමද ඔයාගේ local storage එකේ data store කරගන්නේ. අපි ඒකට hive කියන package එක use කරගෙන කොහොමද data store කරගන්නේ කියලා මම දැන් ඔයාලට කතා කරා. ඒ කියන්නේ අපි දැන් දන්නවා data locally තියාගන්න and දැන් අපි දන්නවා data shared preferences විදිහට තියාගන්න and අපි දන්නවා local storage එකේ ඩේටා ස්ටෝ කරගන්න. හරි, මේ විදි තුනම දැන් අපි දන්නවා. බට් දැන් අපිට අවශ්‍ය වෙලා තියෙනවා ඔයා දන්න ලෝකලි තියාගත්තත් අපිට රීෆ්‍රෙෂ් වෙද්දි ඩේටා ටික අයින් වෙලා යනවා. මෙතන ඒක තමයි ලෝකලි තියාගන්න කියවුල ෂෙයාඩ් ප්‍රිෆරන්සස් ඇන් ලෝකල් ස්ටෝරේජ් එක අපිට බැහැ.
ලොකු වේටක් වෙන ඩේට එකක් ස්ටෝ කරගන්න ඩේට ස්ටෝ කරගන්න බෑවා හිතන්න වාට ජීබ තුන හතරක් පහකයක් වගේ ඩේට ස්ටෝ කරගන්න අවශ්‍යන වාට ඒ දේ කරගන්න ෂයාට් පිරිෆරන්සස් වගේ ලෝකල් ස්ටෝරේජ් වගේ සොලියෂන්ක් යස් කරගන්න එච්චර හොඳ දෙයක් නෙමේ මොකද මේ ලොකල් ස්ටෝරේජ් වගේ ගත්තොත් මේ ස්ටෝරේජ් එක ඩිවයිසකින් ඩිවයිස එකට වෙනස් වෙන්න පුළුවන් නිසා ඉතින් ඔන්නෝකට සොලියෂන්ක් විදිහට තමයි අපි දැන් මෙන්න මේ සෙක්ෂන් එකේදී ඩේටාබේස් එකක් යස් කරගන්න හදන්න මෙන්න මේ ඩේටාබේස් එක අපි ගන්නෙ කොහෙන්ද මේක ගන්න අපි ෆයර්බේස් සර්විස් එකක් විදිහට ෆයර්බේස් එකෙන් තමයි අපි මෙන්න මේ ඩේටාබේස් එක ගන්න. ඉතින් ෆයර්බේස් ඇතුලේ තියෙන ඩේටාබේස් එක තමයි ෆයර් ස්ටෝ කියන්නේ. හරි. ෆයර් ස්ටෝ කියන්නේ ෆයර්බේස් ඇතුලේ තියෙන ඩේටාබේස් එක. ඉතින් මම හිතනවා ඔයාලා දැන් මේ දේවල් දන්නවා ඇති. ෆයර්බේස් යූස් කරගත්ත කෙනෙක් නම් බට් ෆයර්බේස් වලට බිගිනර් කෙනෙක් නම් මතක තියාගන්න. ෆයර්බේස් කියන බැක්එන්ඩ් ඇස් සර්විස් එකේ Google සමාගම විසින් ප්‍රොවයිඩ් කරගන්න ඒකේ තියෙනවා ඩේටාබේස් එකක්. ඒක තමයි ඩොකියුමන්ට් ඩේටාබේස් එකක්. ඒක තමයි මේ ෆයර් ස්ටෝ කියන ඩේටාබේස් එක. හරි. ඉතින් මම මෙතනදී කිව්වා මේ ෆයර්බේස් වලින් ප්‍රොවයිඩ් කරගන්න මෙන්න මේ ෆයර් ස්ටෝ කියන එක ඩොකියුමන්ට් ඩේටාබේස් එකක්. මේක ඩොකියුමන්ට් ඩේටාබේස් එකක්. හයිඩ් දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන ඇති මොකක්ද මේ ඩොකියුමන්ට් ඩේටාබේස් එක කියන්නේ කියලා. ඉතින් මම ඕකටත් පොඩි සොලියුෂන් එකක් ඔයාලට දෙන්නම්. හරි. ඉතින් මේක මම ගොඩක් දුරට කියන්නේ ගොඩක් ඩීප්ලි පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද මේක ඩේටාබේස් සෙෂන් එකක් නෙවෙයි, ඩේටාබේස් ලෙසන් එකක් නෙවෙයි, මේක ෆ්ලටර් රිලේටඩ් ලෙසන් සීරීස් එකක් නිසා. බට් ඔයා ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕනේ අපේ තියෙන ඕනම ඩේටාබේස් එක ඩේටාබේස් වර්ග දෙකකට ප්‍රධාන වශයෙන් අපිට කඩා ගන්න පුළුවන්. පළවෙනි වර්ගයේ තමයි අපි ගොඩක් දන්න රිලේෂනල් ඩේටාබේස්. රිලේෂනල් කියන්නේ රිලේෂන්ස් තමයි මේ ඩේටාබේස් එකේ කොමන්ලි බලා ගන්න පුළුවන් වෙන්නේ, හෙවිලි බලා ගන්න පුළුවන් වෙන්නේ රිලේෂන්ස්. රිලේෂනල් ඩේටාබේස්. අනිත් එක තමයි නන් රිලේෂනල්. නන් රිලේෂනල් ඩේටාබේස්. රයිට්. අපි රිලේෂනල් ඩේටාබේසස් වලට එක්සැම්පල් ගත්තම MySQL කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ SQL database එකක්, කියන්නේ relational database එකක්. MySQL වගේම තමයි PostgreSQL කියන්නේ ගොඩක් හොඳ relational database එකක්. ඉතින් මම හිතනවා relations කියන්නේ අපි tables and rows විතර data store කරගන්නවා නම් ඒක relational database ගණනට තමයි අයිති වෙන්නේ. non relational databases වලට තියෙන හොඳ example එකක් තමයි MongoDB කියන්නේ. MongoDB කියන්නේ අපි non relational databases එක්ක වැඩ කරගද්දි ගොඩක් ප්‍රසිද්ධ database එකක්. මේවයි තියෙන්නේ ඩේටා ටේබල්ස් ඇන්ඩ් රෝස් විදිහට නෙමෙයි, ඩේටා තියෙන්නේ ඩොකියුමන්ට්ස් විදිහට. හරි. ඩොකියුමන්ට්ස් විදිහට තමයි මේක මේ ඩේටා ස්ටෝ වෙන්නේ. හරි. ඒ කියන්නේ මේ ෆයර්බේස් වලින් අපි යූස් කරගන්න ෆයර්බේස් වල තියෙන ෆයර්බේස් කියන බැක්එන්ඩ් ඇස් සර්විස් එකෙන් ගන්න ෆයර් ස්ටෝ කියන එකත් ෆයර් ස්ටෝ ඩේටාබේස් එකත් ඩොකියුමන්ට් ඩේටාබේස් එකක්. ඒ කියන්නේ මේක නන් රිලේෂනල් ඩේටාබේස් එකක්. ඉතින් දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති මම වගේ ප්‍රොජෙක්ට් එකේ යූස් කරගන්න අවශ්‍ය වෙන්නේ රිලේෂනල් ඩේටාබේස් එකක්ද රිලේෂනල්ද නැත්නම් නන් රිලේෂනල් ඩේටාබේස් එකක්ද. ඉතින් මේ ප්‍රශ්නෙට තීරණයක් ගන්න එක අපේ ප්‍රොජෙක්ට් ආකිටෙක්චර්ගේ වැඩක් තමයි මේක ඇත්තටම ගත්තොත්. රයිට්. ඒක නිසා ඔයා දැන් දැනට ඒ වගේ දේවල් හිතන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා රිලේෂනල් ගත්තත් නන් රිලේෂනල් ගත්තත් ඔයාට මේක ගොඩක් ලොකු ඇප්ලිකේෂන් එකක් ගත්තට එක්ස්පෑන්ඩ් වෙනකන් ඔකේ වෙනස ගොඩක් ගොඩක් වෙලාවට ඔයාට තේරෙන්නේ නැහැ. හිතන්නකෝ යූසර්ස්ලා ලක්ෂයක් ලක්ෂ දෙකක් වගේ ලොකු වෙනකොට තමයි ඔකේ වෙනස්කම් තේරෙන්නේ. මොකද ඩේටාබේස් ට්‍රාන්සැක්ෂන්ස් එතකොට තප්පරයකට එන ඩේටාබේස් ට්‍රාන්සැක්ෂන්ස් ගන්න ගොඩක් වැඩි වෙනවා. එතකොට තමයි ඔච්චර ලේටන්සියක් එන්නේ. එතකොට තමයි අපි බලන්න ඕනේ රිලේෂනල්ද හොඳ නන් රිලේෂනල්ද. නැත්තම් මෙතන තවත් සොලියුෂන්ස් වලට යන්න පුළුවන්. මම ප්‍රධාන වශයෙන් හයි ලෙවල් එකෙන් තමයි මේ දේවල් කියන්නේ. හරි. ඉතින් ඔයාට ගොඩක් ලොකු රිලේෂන්ස් තියෙන ආකිටෙක්චර් එකක් නම් ඔයාගේ ප්‍රොජෙක්ට් එක ගොඩක් ලොකු රිලේෂන්ස් තියෙනවා දන්න ෆොරින් කීස් වගේ දාලා අපිට රිලේෂන්ස් හදන්න පුළුවන්. ඔයාගේ රිලේෂන්ස් හෙවි ආකිටෙක්චර් එකක් නම් තියෙනවා ඔයාට රිලේෂනල් ඩේටාබේස් එකට යන එක තමයි ගොඩක් හොඳ වෙන්නේ. ඇන්ඩ් ඔයාට රිලේෂන්ස් ගොඩක් නැහැ බට් ඩේටා ඇක්සස් කරන ප්‍රමාණය, ඩේටා රිට්‍රීවල් එක, ඩේටා අප්ඩේට් කරන ෆ්‍රීකවන්සි එක ගොඩක් වැඩි නම් ඔයාට නන් රිලේෂනල් එකකට යන එක තමයි ගොඩක්ම සුවිටබල් වෙන. ඉතින් මම එක පොඩ්ඩක් ඔයාලට එක්ස්ට්‍රා දෙයක් විදිහට තමයි කිව්වේ. එක ෆ්ලටර් නැත්තම් ෆයර්බේස් රිලේටඩ් දෙයක් නෙමෙයි. හරි.
ට ඩොක්කිමට ඩටබේස්යක් යස් කරගන්න ගොඩක් පහසුයි ප්‍රලේෂනල් ඩටබේස්යක් යස් කරගන්නට වඩා ඉතින් ඒදේ මොක්ද කියන්න ඇයිහෙම වෙන්න කළමංවාලට ඉස්සරහට කියල දෙද්දි මේක තේරේවි බට්වා මෙතැදි මතක තියාගන්න ඕනේ අපි දැන් අපේ ටස් කපලිකේෂන්න හදන්න තමයි යන්නන්නේ අපි දැන් ටස් කපලිකේෂන් එක ඩේටබේස් විදිර අපි ගන්න හදන්නේ ෆයබේස් වලින් ප්‍රොයිඩ් කරගන්න ෆයස් ටෝ කියන ඩේටබේස් එක ඉතින් මේ ෆයස් ටෝ කියන්නේ මොකක්ද නන් රිලේෂනල් ඩේට බේස්යක් ඒ කියන්නේ ඩොක්කිමෙන්ට් විදිහට තමයි මේක ඇතුලේ ඩේට ස්ටෝ වෙන්නේ ඒ කියන්නේ ටේබල්ස් ඇන්ඩ් රෝස් විදිහට අපි අර පුරුදු විදිහට නෙවෙයි ටේබල්ස් ඇන්ඩ් රෝස් විදිහට නෙවෙයි ඩොක්කිමෙන්ට් විදිහට තමයි මේක ඇතුලේ ටාස්ක් ඩොක්කිමෙන්ට්ස් විදිහට අපි දැන් ටාස්ක් ඇප්ලිකේෂන් එකක් නේ හදාගන්නේ ඒ කියන්නේ ටාස්ක් ඩොක්කිමෙන්ට්ස් විදිහට තමයි මේක ඇතුලේ ඩේට ස්ටෝ වෙන්නේ ඉතින් මේක අපි හරියටම තේරුම් ගමු ඒ සෙක්ෂන්ස් වලදී අපි කරගෙන යද්දි මේක මම ඔයාලට පෙන්නන්නම් ඩේට ස්ටෝ වෙන විදිහ එතකොට ඔයාලට තේරෙයි මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි කියලා හරි හරි දැන් අපි දැක්කා අපි යූස් කරගන්න ඩේටාබේස් එක මොකක්ද ඒ කියන්නේ අපි හදන්න යන්නේ ටාස්ක් ඇප්ලිකේෂන් එක ටාස්ක් ඇප් එක තමයි අපි හදන්න යන්නේ ඕක තමයි පළවෙනි දේ ඊළඟට අපි යූස් කරගන්නේ ෆයර්ස්ටෝ කියන ඩොකියුමන්ට් ඩේටාබේස් එක ඩොකියුමන්ට් DB කියලා දාමු මේක රිලේෂනල් ඩේටාබේස් එකක් හරි දැන් අපිට ප්‍රධාන වශයෙන් ගත්තොත් ඔයාලට මතක ඇති අපි දැන් ඕනම ඇප්ලිකේෂන් එකක් හදාගන්න යද්දි අපි මේකට perform කරන්න basically ගත්තොත් CRUD options කියන්නේ CRUD methods තමයි අපි perform කරගන්න යන්නේ. දැන් අපි බලමු අපේ task application එකේ මොන වගේ CRUD functionalities ද අපි perform කරගන්න අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මම මේක ගොඩක් දුරට කියන්නේ ගොඩක් simple application එකක් නිසා අපි මුලින්ම දාමු අපිට ප්‍රධාන අවශ්‍යතාවය තියෙන්න ඕනේ අපිට අනිවාර්යෙන් task එකක් create කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ create a new task හරි ඔක තමයි අපි පළවෙනි feature එක. එහෙනම් මේක අයිති වෙන්නේ මෙන්න මේ C කියන create කියන method එක තමයි අපි දැන් කරගන්නේ CRUD වලින්. හරි right create කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ මොකද්ද කරගන්න ඕනේ? create කරගන්න task ටික අපිට බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට task ටික read කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට view කරගන්න පුළුවන් වෙන්න ඕනේ. view all the tasks. හරි ඔතන යන්නේ read කියන එක CRUD methods වලින්. හරි දැන් අපිට create කරගන්න පුළුවන් create කරගන්නව බලන්න පුළුවන් තුන්වෙනි විදිහට හිතන්නකෝ දැන් අපි කලින් කතා කරා වගේ අපි මට කරගන්න අවශ්‍යලා තියෙන්නේ වාට මතක ඇති මට record කරගන්න අවශ්‍යයි docker video එකක් play කරගන්න අවශ්‍යයි cricket පොතක් කියවන්න අවශ්‍යයි හිතන්නක මට මේ ඩොකර් වීඩියෝයක් නෙමෙයි මට ෆ්ලටර් වීඩියෝයක් තමයි අද රෙකෝඩ් කරගන්න අවශ්‍ය. එහෙනම් මම මෙතන ඇඩ් කරගත්ත ටාස්ක් එක මට එඩිට් කරගන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒකත් නැත්නම් එඩිට් නැත්නම් අප්ඩේට් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් අපි කියමු එඩිට් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එඩිට් අ ඇඩඩ් ටාස්ක්. දැනටමත් ඇඩ් කරගත්ත ටාස්ක් එකක් මට එඩිට් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඕවේ මෙතඩ් එක අප්ඩේට් මෙතඩ් එකක්. හරි. දැන් අපිට ආයෙත් හිතුවොත් ඔයාලට හිතෙනවා දැන් මට හිතෙන පොඩ්ඩක් හවස්ෙද්දි මට පොඩි කම්මැලිකමක් එනවා මට ක්‍රිකට් ප්ලේ කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මට ක්‍රිකට් ගහන්න අවශ්‍ය නැහැ. ඒක නිසා මට මෙන්න මේ ටාස්ක් එක ඩිලීට් කරගන්න ඕනේ. ඒ කියන්නේ අනිත් ෆන්ක්ෂන් එක තමයි අනිත් ෆීචර් එක තමයි අපිට ටාස්ක් එක ඩිලීට් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඩිලීට් ඇඩඩ් ටාස්ක් කියන්නේ ඇඩ් කරගත්ත ටාස්ක් එක දැන්ටමත් තියෙන ටාස්ක් එක මට ඩිලීට් කරගන්න පුළුවන් වෙන්න. ඉතින් මෙතන ඩිලීට් කියන CRUD method එක තමයි මෙතනදී රන් වෙන්නේ. හරි. delete කියන method එක තමයි මෙතනදි run වෙන්නේ. හරි right දැන් එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ අපිට task එකක් create කරගන්න create කරගත්ත task එකක් view කරගන්න create කරගත්ත task එකක් edit කරගන්න create කරගත්ත task එකක් delete කරගන්න වගේ දේවල් තමයි perform කරගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. දැන් මං කිව්වා අපි මේක local storage වත් shared preferences වත් නෙමෙයි use කරගන්නේ වෙනම database එකක් තමයි අපි use කරගන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ මොකක්ද firestore එක. හරි firestore එක තමයි මේ තියෙන්නේ. දැන් අපිට පුළුවන් වෙන්න ඕනේ අපිට ටාස්ක් එකක් ක්‍රියේට් කරගද්දි මේ ක්‍රියේට් කරන ටාස්ක් එක හරි ෆෝමැට් එකට කන්වර්ට් කරගෙන ෆයර්ස්ටෝ එකේ ඩොකියුමන්ට් එකක් විදිහට මොකද වදන්නව ඩොකියුමන්ට් ඩේටාබේස් එකක් තමයි ෆයර්ස්ටෝ කියන්නේ. ෆයර්ස්ටෝ එකේ ඩොකියුමන්ට් එකක් විදිහට ස්ටෝ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ විදිහට ඩොකියුමන්ට් එකක් විදිහට ස්ටෝ කරගත්ත ඩොකියුමන්ට් එක රීඩ් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක අප්ඩේට් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක ඩිලීට් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. කියන්නේ CRUD methods ඔක්කොම අපිට perform කරගන්න පුළුවන් වෙන්න ඕනේ. රයිට්. එහෙනම් අපිට දැන් මූලික අඩිතාලම තමයි අපි දාගන්න ඕනේ. කියන්නේ බේසිකලි කොහොමද ඕනම CRUD method එකක් අපි firestore එක කරගන්නේ. ඕක තමයි අපි මෙන්න මේ sample application එක අපි දැන් try කරගන්නේ ඉගෙන ගන්න. හරි. රයිට්. දැන් අපි දැක්ක අපිට තියෙන requirements මොනවද? දැන් අපිට තියෙන services ටික මොනවද? අපිට front end එක හදාගන්න තියෙන අපිට flutter
ෆ්ලට තම අපිට ෆොන්ටන්් එක හදාගන්න තියන්නේ ඇන්ඩ අපේ බැක්කෙන්ඩ එකට අපි ගන්න ෆයබේස් ෆයබේස් සලත් අපි යස් කරගන්න සර්විස් එක තමයි ෆයර්ස්ටෝ එක මේකට කලව් ෆය ස්ටෝ කෙල් තමයි කියන්නේ බට මේ තන්ට අපි යස් කරගන්න ෆයස්ටෝ එක මේක තමයි කව් ෆය ස්ටෝ කියන්න මේකම තමයි අපි දැන් ෆයස්ටෝ එක තමයි යස් කරගන්න යන්නේ හරි රයි් දැන්වා දන්නවා අපිට දැන් අවශ්‍යතාවවෙල්ල තින අපේ ෆලට ෆරොන්ටන්් එකට ෆයබේස් බැක්කෙන්ඩ එක කනෙට් කරගන්නේ කියන්නේ මෙන මේ දෙක්ක අතර කනෙක්ෂන් අපි හදාගන්න ඕනේ මෙන මේ කන්ෆිගරේෂන් එක අපි හදාගන්න ඕන මේක කන්ෆිග කරගන්න ඕන මේක කන්ෆිග කරගන්න ස්ටප් ටික තමයි දැන් අපි ඊළඟට පෆෝර්ම් කරගන්න අවශ්‍ය වෙන්නේ හරි මේක කන්ෆිග කරගද්දී අපි මේක ලියාගමුකෝ කන්ෆිග කන්ෆිග කරගන්න හදන්නේ ෆයබේස් එකයි ෆයබේස් ඇන් ෆලට අපිදැන් ෆලටන් ෆයබේස් කැම්ෆිග කරගන්න තමයි යනමුකදවා දන්න අපි හදන ෆලට ඇපලිකේෂන් එකට අපි හදන ෆයබේස් ඇපලිකේෂන් එක අපි කනෙට් කරගන්න ඕනකද දැන් අපි කරගන්න යන්න මෙතැන්ට පොඩි ස්ටප් කිහි පැත්තින අපි මේ ස්ටප්ටිකම පොඩ්ඩක් හයිලවල්ලකින් ලියාගන්න යන්න වා මුලින්ම කරගන්න ඕනවා හදන්න ඕනවාගේ ෆලට ඇපලිකේෂන් එක ක්‍රියේට්ද ලට ලට ඇපලිකේෂන් එක මුලින්ම ක්‍රියේට් කරගන්න ඕනේ ඊළඟට වා හදාගන්න ඕනේ වාගේ ෆයබේස් ඇප් එක ක්‍රියේට්ද ෆයබේස් ඇප් හරි ෆයබේස් ඇප් නැත්තම් ෆයබේස් ප්‍රොජෙක්ට් එක වා ක්‍රියේට් කරගන්න ඕන හරි ඊළඟට තමයි අපි කන්ෆිගරේෂන් ස්ටෙප් ටික ෆලෝ කරගන්න අවශ්‍ය වෙන්නේ හරි එතනදි ස්ටෙප් කිහිපයක් තියෙන ඒ දේවල් මම ඔයාලට පෙන්නන්නම් ඒ ටික කරගෙන යද්දී හරි දැන් අපි අපේ පළවෙනි ස්ටෙප් එක කරගමු අපි මුලින්ම අපේ ෆ්ලටර් ඇප්ලිකේෂන් එක හදාගනිමු හරි දැන් අපිට අවශ්‍යතාවය වෙලා තියෙනවා මුලින්ම අපි ෆයබේස් ලින්ක් කරගන්න කලින් අපේ ෆ්ලටර් ප්‍රොජෙක්ට් එක හදලා තියෙන්න ඕනේ රයිට් ෆ්ලටර් ප්‍රොජෙක්ට් එක හදන්න කලින් මම ඔයාලට පෙන්නන්නම් මගේ ෆ්ලටර් වර්ෂන් එක ඊට කලින් අපි ෆෝල්ඩර් එකක් හදාගමු අලුතෙන් ෆෝල්ඩර් එකක් මේකට අපි මේකට නම දෙමු ෆයබේස් ෆයබේස් ඇන් ෆ්ලටර් කියලා දෙමුකෝ අපි ෆයබේස් ඇන් ෆ්ලටර් හරි දැන් මම මේ ෆෝල්ඩර් එක ඕපන් කරගන්න ඕපන් කරගෙන මම මේක ඇතුලේ ටර්මිනල් එක ඕපන් කරගන්නම් ඕපන් ඉන් ටර්මිනල් කියන ඔප්ෂන් එක දෙන්න හරි රයිට් ඊළඟට මම ඔයාලට මගේ එකගම හරි දැන් මම ඔයාලට පෙන්නන්නම් මගේ ෆ්ලටර් වර්ෂන් එක රයිට් රයිට් මේ තියෙන මගේ ෆ්ලටර් වර්ෂන් එක මගේ ෆ්ලටර් වර්ෂන් එක තමයි 3.22.2 කියන එක හරි ඉතින් මේ තියෙන මගේ .dart වර්ෂන් එක ඉතින් ඔත් මේ තින්න අප්ටුඩේට් වර්ෂන් එක දැන්ට තින ලේටස්ට වර්ෂන් එක තමයි මේ තින්නේ ඉතින් ඔත් අනිවාර්යෙන් වාගේ ෆ්ලටර් වර්ෂන් එක අප්ටුඩේට් තියාගන්න ඕනේ ඉතින් මේ ෆයබේස් ඇන් ෆ්ලටර් කන්ෆිගර් කරගද්දී මේ වර්ෂන්ස් අප්ටුඩේට් තියාගන්න එක ගොඩක්ම වැදගත් වෙනවා නැත්නම් ඔයාලට එක එක වර්ග එරර්ස් එනවා හරි ඉතින් ඔයාලට ෆයබේස් SDK එක ඉතින් ඔයාලට ෆ්ලටර් SDK එක අප්ඩේට් කරගන්න පුළුවන් ඔයාලට පුළුවන් ෆ්ලටර් අප්ග්‍රේඩ් කියන කමාන්ඩ් එක රන් කරගත්තා නම් සමහර වෙලාවට ඔයාලට ෆෝස් මේ විදිහට ඩබල් ඩෑෂ් පෝස් අප්ග්‍රේඩ් කරගන්න වේවි කිසි මිෂුවයක් නෑ ඔවා අනිවාරෙන් ඔයාගේ ෆ්ලට SDK එක අප්ඩේට් කරගන්න නතිකොඩට ඩාට SDK එකත් ඔටෝමටිකලම අප්ඩේට්නවා එකෙන්වා මේ වර්ෂන් නම්බර්ස් ටික හරියට තියාගන්නේ ගොඩක් වැදගත්වෙනවා හරි එහෙනවා අනිවාරෙන් ඉතින් මේ වර්ෂන් නම්බර්ස් එහෙම වෙනස් වෙලා තියන්න පුළුවන් වා අනිවාරෙන් වගේ SDK එක අප්ඩේට් කරගන්න ඉතින් මේ තියෙන් අපි දැන් රෙකෝඩ් කරගන්න දවස වෙනකොට තියෙන වර්ෂන් නම්බර්ස් ඉතින් වා මේක බලනකොට අනිවාරෙන් අලුතෙන් වර්ෂන් රිලීස් වෙලා මේ වර්ෂන් නම්බර්ස් එහෙම වෙනස් වෙලා තියෙන්න ඕනේ හරි බට් වා වැදගත් වෙනවා මතක තියාගන්නවා ලේටස්ම ෆ්ලටර් වර්ෂන් එක ඉන්න ඕනේ හරි රයිට් දැන් අපි ෆ්ලටර් ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරනවා ෆ්ලටර් ක්‍රියේට් ඩොට් එතකොට මට මෙන්න මේ ෆයබේස් ඇන් ෆ්ලටර් කියන නමින්ම මේ ෆෝල්ඩ එක ඇතුළටම කෙලින්ම මගේ ෆ්ලටර් ප්‍රොජෙක්ට් එක හදාගන්න පුළුවන් ඔයාලට පේනවා ඕල් ඩන් දැන් ෆ්ලටර් ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් වෙලා තින්නේ දැන් පුළුවන් ඔයාලට ෆයබේස් නැත්නම් අපිට පුළුවන් මේක මුලින්ම අපි අපේ කෝඩ් එඩිටර් එක ඇතුළට VS කෝඩ් එක ඇතුළට මේ විදිහට ඕපන් කරගමු හරි ඕන දැන් අපි ඕපන් කරගත්තා මේ තියෙන්නේ අපේ empty flutter project එක අපි තාම මේකට මොනවත් connect කරගත්තේ නැහැ අපි මොනවත් back end එකක් connect කරගත්තෙත් නැහැ අපි දැන් emulator එකක්වත් අපි connect කරගත්තේ නැහැ මේ තියෙන්නේ අපිට හැදෙන default flutter project එක හරි හරි දැන් අපි කරගන්න අවශ්‍ය පළවෙනි වැඩේ කරගෙන ඉවරයි ඔයාලට මතක ඇති අපි මුලින්ම කරගන්න අවශ්‍ය උනේ අපි මුලින්ම අපේ flutter project එක හදාගන්න ඕනේ ඊළඟට අපි ක්‍රියේට් කරගන්න අවශ්‍ය අපිට ෆයබේස් ප්‍රොජෙක්ට් එකක් මොකද දැන් අපි හදන අලුතෙන්ම හදන ටාස්ක් ඇප්ලිකේෂන් එකට අපි අලුතෙන්ම ෆයබේස් ප්‍රොජෙක්ට් එකක් හදාගමු ඉතින් ඔයඩේ කරගන්න පුළුවන් ඔයාලට මුලින්ම ෆයබේස් කියලා පොඩ්ඩක් සර්ච් කරගන්න සර්ච් කරගෙන ඔයා මෙන්න මෙතන උඩින් මෙන ලින්ක් එකට යන්න
රයිට් මෙතනින් වාට පුළුවන් වගේ ෆයබේස් කන්සෝල් එකට ලොග්ගෙන. ඉතින් මේ කන්සෝල් එක හරහා තමයි කන්සෝල් එක කියන්නේ ඔක්කොම සර්විසස් වලට මැනේජ් කරගන්න පුළුවන් ඩෑෂ් බෝඩ් එකක් වගේ එක. ඒකට වා මුලින්ම ලොග් වෙන්න ඕනේ. ඉතින් වා මේක පොඩ්ඩක් ලෝඩ් වෙනකන් ඉන්න. එතකොට වාට මෙන්න මෙතන කොනේ වාගේ ප්‍රොෆයිල් අයිකන් එක බලා ගන්න පුළුවන් වේවි. එතකන් පොඩ්ඩක් ඔයා මෙතන බලාගෙන ඉන්න මේක ලෝඩ් වෙනකන්. හරි, දැන් ඔයාට පේනවා මගේ ප්‍රොෆයිල් අයිකන් එක මෙතන පේනවා. ඔයා මෙතන මොනවත් පේන්නේ නැත්නම් ඔයා අනිවාර්යෙන් ඔයාගේ Google account එකට login වෙන්න ඕනේ. ඔයාට Firebase යූස් කරගන්න නම් ඔයා ඔයාගේ Gmail එකෙන් ඔයාගේ Google account එකට login වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඒක ඔයාට හිතනක මේක උඩ click කරගත්තට පස්සේ ඔයාට account එකක් add කරගන්න පුළුවන්. මේ විදිහට add another account ගිහිල්ලා ඔයාට account එක මාරු කරගන්න පුළුවන්. නැත්නම් ඔයාට ඔයාගේ තියෙන Google account එක මේකට link කරගන්න පුළුවන්. හරි, ඉතින් ඒවා මහා අමාරු දේවල් නෙවෙයි. ඒක නිසා මම මේ දේවල් ඔයාට ආයෙත් කියලා දෙන්න යන්නේ නැහැ. හරි, right, ඊළඟට ඔයා යන්න ඕනේ වාගේ Firebase console එකට. ඊළඟට පුළුවන් වාට go to console කියන එක click කරගන්න. හරි හරි, දැන් මම මේ තියෙන console එක නෙමෙයි, මගේ අනිත් account එකෙන් තියෙන console එක තමයි use කරගන්නේ. ඉතින් ඔයාත් මෙන්න මේ වගේ තැනකට එවි. ඔයාගේ මොනවත් projects තාම create කරගන්නේ නැත්නම් ඔයාගේ Firebase එකේ මොනවත් projects නැත්නම් ඔයාට empty dashboard එකක් තමයි පෙන්වන්නේ. වාට පෙනව මගේ මෙතන projects හතරක් තියෙනවා. ඒක නිසා ඔයාගේ නැත්නම් කිසිම issue එකක් නෑ, අපිට එකක් create කරගන්න පුළුවන්. ඔයාට පොඩ්ඩක් යටට ගිහිල්ලා බලන්න පුළුවන් අපි මොන වගේ දේවල් අපිට ප්‍රොවයිඩ් කරගන්නේ. ඉතින් මෙතනත් ඔයාලට පේනවා අපිට අපේ Android, iOS, web ඕනම ඇප්ලිකේෂන් එකකට අපි මේ ක්‍රියේට් කරගන්න Firebase backend එක කනෙක්ට් කරගන්න පුළුවන්. හරි හරි, ඔන්න දැන් අපි Firebase console එකට ලොග් වුණ එක තමයි තාම කරගත්තේ. අපි තාම අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගත්තේ නැහැ. හරි, ඔයාලට පුළුවන් අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගන්න. මෙන්න මෙතන add project කෙනෙකුට එකපාරක් ක්ලික් කරගන්න. හරි, ඇඩ් ප්‍රොජෙක්ට් කෙනෙකුට එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ ඔයා මුලින්ම ඔයාගේ ප්‍රොජෙක්ට් නේම් එක දෙන්න ඕනේ. හරි, අපි අපේ ප්‍රොජෙක්ට් නේම් එක දෙමු. අපි හදාගන්නේ අපි ටාස්ක් ඇප් එකක්. අපි හදන අපේ ටාස්ක් ඇප් එකේ කියන නම දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන කලින් ක්‍රියේට් කරලා තියෙන නම් මේ නමින් ඇප්ලිකේෂන් එකක් ඔයාලට මේක යූස් කරගන්න බෑ. ඔයා මෙතන යුනික් නමක් දාගන්න. මේක කැපිටල් දාගමු ටාස්ක් ඇප් කියලා. රයිට්, හරි, ඔයාලට වෙන මගේ මේ නම අවේලබල්. ඒක නිසා මම කන්ටිනියු කරගන්න. ඊළඟට වාට මෙතන දෙවෙනි ස්ටෙප් එකේ ඉන්න වාට පේන අපි දැන් එක ස්ටෙප් එකක් කම්ප්ලීට් කරගත්ත. අපි දැන් ස්ටෙප් 3න් දෙවෙනි ස්ටෙප් එකේ තමයි ඉන්නේ. ඉතින් වාට මේ දෙවෙනි ස්ටෙප් එකේ විදිහට Google Analytics ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් මේ Analytics කියන්නේ Firebase වලින් ලබා දෙන free and unlimited solution and unlimited service එකක්. හරි, ඉතින් මේ ඇනලිටික්ස් වලින් අපිට බලාගන්න පුළුවන් අපේ Firebase එකේ cloud messaging, in-app messaging, remote config, AB testing, cloud functions වගේ දේවල් වල ඇනලිටික්ස්. ඒ කියන්නේ මේවා perform කරන්නේ කොහොමද කියලා අපිට මේවා බලාගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ ඇනලිටික්ස් use කරගන්න හැටි ගැන මම වෙනම section එකක් අරන් ඔයාලට කියලා දෙන්නම්. මේ ඇනලිටික්ස් වල අපිට user ප්‍රෙස් කරන බටන් එක පවා ට්‍රැක් කරගන්න පුළුවන්. ඒ දේවල් ගොඩක් වැදගත් වෙනවා අපි ටෙස්ටිං කරගන්න යද්දී. ඒක නිසා මේ ඇනලිටික්ස් අපිට නැත්නම් අපිට තර්ඩ් පාටි වෙනම සර්විස් එකක් යූස් කරගන්න යනවා ඇනලිටික්ස් ටික ගන්න. බට වාට තේරෙනවා Firebase වගේ ප්ලැට්ෆෝම් එකක් තියෙන නිසා අපිට ඇනලිටික්ස් ටික පවා අපිට මේ සර්විස් එකෙන්ම කිලින්ම Firebase එක ඇතුළෙන්ම අපිට බලා ගන්න පුළුවන්. ඒකත් ගොඩක් වැදගත් වෙනවා. ඒක නිසා වාට මේක ඇනලිටික්ස් කියන එක මේ විදිහට ඩිඇක්ටිවේට් කරලා ක්‍රියේට් කරත් ඉෂුව එකක් නෑ. වාට ඇතුළේ කන්සෝල් එකෙන් මේව ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් වාට බලා ගන්න පුළුවන් මෙතෙන්දී අපිට ලබා දෙන දේවල් ටික මොනවද කියලා වාට බලා ගන්න පුළුවන්. බට් මේක එනේබල් කරලා තියාගන්න අපිට පුළුවන්. මේක එනේබල් කරලා කන්ටිනියු කරගන්න. හරි, රයිට්, ඊළඟට වාට මෙතන Google account එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මෙතන default account for Firebase කියන එක උඩ ක්ලික් කරගන්න. හරි, ඊළඟට ඔයාලට මෙතන සමහර වෙලාවට Google මෙතන Analytics use කරගන්නවා කියලා ඔයාලට ටික් එක දාන්න වේවි. ඒ කියන්නේ අර terms and conditions වලට agree වෙන්න වේවි. හරි, ඊළඟට ඔයාලට ඒවට agree වෙලා ඔයාලට create project කෙනෙකුට click කරගත්ත නම් ඔයාලට මෙතන සාමාන්‍යයෙන් විනාඩි තප්පර 30ක් වගේ යනකොට මේ project එක create වෙනවා. මේක ලොකු issue එකක් නෑ. හරි හරි, මේක create වෙනකන් අපි පොඩ්ඩක් කතා කරමු දැන් වෙනකන් අපි මොනවද කරගත්ත කියලා. රයිට්, අපි මුලින්ම කරගත්ත අපේ වර්ෂන්ස් ටික හැන්ඩල් කරගත්ත. වර්ෂන්ස් වා අප්ඩේට් වෙලා නැත්නම් අප්ඩේටඩ් අප් ටු ඩේට් වර්ෂන් එකට යන්න ඕනේ ෆ්ලටර් වල. ඊළඟට අපි ෆ්ලටර් ප්‍රොජෙක්ට් එකක් හදාගත්. අපි මොනවත් මේකේ කන්ෆිගරේෂන්ස් මොනවත් වෙනස් කරගත්තේ නැහැ. ඊළඟට අපි අපේ Firebase console එකට ඇවිල්ලා අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගත්තා. එතකොට අපිට සිද්ධ වුණා අපි ඇනලිටික්ස් ඇක්ටිවේට් කරගත්තෙන් අපේ ප්‍රොජෙක්ට් එකට නමක් දෙන්න අවශ්‍ය වුණා. දැන් ඔයාලට පේන අපේ Firebase ප්‍රොජෙක්ට් එක රෙඩි කියලා වැටලා තියෙනවා. අපිට පුළුවන් කන්ටිනියු කරගන්න. කන්ටිනියු කරගත්තට පස්සේ මේ ප්‍රොජෙක්ට් එකට අදාළ
ඕවනත්තම් ප්‍රජෙට්කට දාල කන්සෝල්ලක ඩෑශ් බෝඩ් කරතමදන් අපි අරගෙන යන් ඉතින් වාට මේ ෆයිස් කියන ලෝකකුට ලික්කරගතන හෝමකට යන්න පුළුවන් වාට පේන අපි ක්‍රියට් කරගත් ටස් කැප් කියන අලුතෙන් ක්‍රියට් කරගත් ෆයිබස් ප්‍රජෙට්ක වට මෙතනද බලාගන්න පුළුවන් හරි ඉතින් වාට බලාගන්න පුළුවන් ප්‍රජෙට් එක නමයින් ප්‍රජෙට් අයිඩ එක මේ ෆයිබස් වලින් ක්‍රියට් කරගන්න මේ යුනික් අයිඩියක් වාට මේකුට ක්ලික්කරගත්තට පස්සේ ප්‍රජෙට්ගේ ඩෑ් බෝඩ්ගට යන්න පුළුවන් හරි දැන්මං ඉන්න මගේ ටස් කැප් කියන ප්‍රජෙට්ගේ ඩෑශ් බෝඩ්ගේ වාට පෙන මං ඉන්න ්‍රී ප්ලෑන් එක ස්පාක් කියන ප්ලෑන් එක තයි මඟඉන්න වාට මෙතනින් වාගේ ප්ලෑන් එක අප්ඩේට් කරගන්න පුළුවන් බට ඒරවල්මන් දැම්ම කියල දෙන්න නැහැ ඇන්ඩ වාට පුළුවන් වාට ලින්කරගන්න පුළන් පට ෆෝම් ටික මෙතන බලාගන්න පුළුවන්ගන් යට ස්කරෝල් කරනවාට පස්ස වාට ඕතන්ටි මෙතන සර්විසස් ටික තියෙනවා ඔතන්ටිකේන් අපි යස් කරගන්න මෙතන තියෙන කලව් ෆයස්ටෝ කියන එක ඩේටබේස් එක ඩොක්කිමෙන්ට ඩේටබේස් එකට යස් කරගන්න පුළුවන් ස්ටෝරේජ් හොස්ටිං ඔයගේ දේවල් ගොඩක් බලාගන්න පුළුවන් මෙතනද හරි අපි දැන් මුලින්ම කරගන්න අවශ්‍ය වෙන්නේ අපේ දැන් අපි ෆ්ලට ප්‍රජෙක්්ට ක්‍රියට් කරගෙන ති ඉති මේ තියන්න අපේ ට ප්‍රජෙට් අපි දැන් මේ ක්‍රියට් කරගත්ත ෆලට ප්‍රජෙට්ක සහ අපි ක්‍රියේට් කරගත්ත අපේ ෆයිබේස් ප්‍රජෙට් එක මෙ මේ ටස් කැප් කියන ප්‍රජෙට් අපි ලිංක් කරගන්න ඕනේ එතකට අපි අර පැත්තෙන් ඇඩ් කරගන්න ඩේට ටික මේටික හරියට ලිංක් ුණොත්තම මේ තියන අපේ ඩේටබේස් එකට ඇඩ්වෙන්නේ හරි දැන්න බලමු ඕක පොහොම අපි ලිංක් කරගන්න කියලෙති මේක ටිකක් දීර්ග ප්‍රසෙස් එකක් අපි හරියට මේ ස්ටප්ටික පලෝ පලෝ කරන්න ඕනේ හරි මෙතනදී වාට පේනවා ඇඩන් ට ගෙට ටාඩට් කියල වැටල තින වාට මෙතනද iOS පපිේෂන් නැක් වෙන්න පුළුවන් ඇන්ඩරෝයිඩ් පපිේෂන් නැක් වෙන්න පුළුවන් ඇතම් වෙබ් පපිේෂන් නැක් වෙන්න පුළුවන් ඔය ඕනම දෙකට මේ ෆයිබේස් බැක්කෙන්් එක කෙනෙට් කරගන්න පුළුවන් හරි ඉටස වාට යුනිට ගේම ෙන්ජින් එකරත් වාට පුළුවන් ෆයිබේස් ප්‍රජෙක්්ක් ලිින් කරගන්න එන්න වාට වගේ ෆලට පපිේෂන් එකටත් පුළුවන් ෆයිබේස් ප්‍රජෙක්්ක් ලිින් කරගන්නවා දන්න මොකද ෆලට කියන්නේ කොස් පලට ෆෝම් ඩිවලොක්මට ටූල් එකක් එතකොට මේක iOS තියන්නත් පුළුවන් ඇන්ඩරෝයිඩ් තියන්නත් පුළුවන් වෙබ් තියන්න පුළුවන් හරි වාට මේකෙන් හරහත් මෙන මෙතන මේ ෆලට කියන එක හරහත් ගිහිල්ල වාට මේක කැන්ෆිල් කරගන්න පුළුවන් ගොඩක්ම පහසුවෙන් බට මේකම ගොඩ ක්ලික් කරගත්ත තවාට මෙන මෙතන මේ කට්ටියගේ සල්ලය අපි ඉන්ස්ටෝල් කරගන්න ඕනේ ෆලට ෆය කියලා සල්ල එකක් තියෙනවා මේ සට ප්‍රසෙස්සෙක් ගොඩක් පහසුවෙන්න්න කරපු මේක මේ සියල්ල එක හරහා කරගන්නම් අපිට මේක ඉන්ස්ටෝල් කරන මේක ඩවන්ලෝඩ් කරන් ඉන්ස්ටෝල් කරන මේක සටප් කරගන්න ඕන බට මං දැනට අපි ක්‍රියට් කරගන්න පාලවෙනි ප්‍රජෙක්්ක නිසා මන් දැනට මේ ලේසි විදිහට කරගන්න හැට කියල දෙන්නන්න හැ අපි පොඩ්ඩක් අමාරු විදිහට මේක සටප් කරගන්න එතකොට වට ගොඩක් දෙවල් අල්ලගන්න පුළුවන් කියන්නර ඇන්ඩරෝයිඩ් අපි සටප් කරගන්න ඇන්ඩරෝයිඩ් ටම ඇතුල දන දවල් අපි වෙනස් කරගන්න නේ දවල්ලට වෙනස් කරගත් දේවල්ලට අදාළ දේවල්ටික මට කියල දෙන්න පුළුවන් නිසා අපි මැනුවලි මේක සටප් කරගම හරි මං ඊලං පපිේන් සලින්ද කියල දෙනවාට කොහොමද සියල්ල හරහට කොච්චර පස්සුවෙන් කරගන්න පුළුවන්ද කියලතින් ඒ පහසුවත් තේරෙන්න්නත් එක් අප මේක මැනවලි සටප් කරගම් හරි ඉතින් අපි ගොඩක් වෙබ් එක කන්සිඩ කරගන්න එන්න හැ අපි iOS සහ ඩ කිය පට ෝම් දෙක තමයි දැන් ලිින්ක් කරගන්න හද නිති වාට වෙබ් වශන මේක ඩොකිමටේෂන කියවල ගොඩක්ම පහසුවෙන් කිය කරගන්න පුළුවන් අපි මුලින්ම ඇන්ඩරෝයිඩ් ඇප් එකක් අපේ තියෙන ඇන්ඩරෝයිඩ් ඇප් එකත් එක් අපි කන්ෆිග කරගම අපේ ෆයිබේස් ප්‍රජෙක්්ට එක තිනවා දන්න අපි ෆලට ඇපිේෂන ඇක්තම හදල තියන්නේ ෆලට ඇපිේෂන ඇතුල අපට ඇන්ඩරෝයිඩ් iOS වෙබ් ඕන එකක් රන් කරගන්න පුළුවන් එක නිසාම මැනුවලි මේ ටික සටප් කරගන්න හැට කියල දෙන්න හරි රිදන්න පියන්න අප ඇන්ඩරෝයිඩ් තියන අප ඇන්ඩරෝයිඩ් පපිේෂන් එකට ඇන්ඩරෝයිඩ් වලින් ඇන්ඩරෝයිඩ් තින පපිේෂන් එකට අපි දැන් සටප් කරගන්තම යන්නේ අපේ ෆයිබේස් බැක්කෙන්ඩ එක හරි ඉතින් ඇන්ඩරෝයිඩ් කියලා හිතනති වෙන ඇන්ඩරෝයිඩ් ප්‍රජෙක්් අදගන අපි ක්‍රියට් කරගත්ත ෆලට ප්‍රජෙක්්ක වදන්න මේක ඇන්ඩරෝයිඩ් නේටව නිසා මේ ක්‍රොස් පලට් ෆෝර්ම් නිසා අපිට ඇන්ඩරෝයිඩ් ප්‍රජෙක්්ටෑම් මේ එකතුළ තියෙනවා එක නිසා අපිට මේ ෆලට ප්‍රජෙක්්ට එක ඇන්ඩරෝයිඩ් ඩිවයිසස් වලට රන්නන බැක්කෙන්ඩ එක නැත්තං අපේ තියෙන ෆයිබේස් බැක්කෙන්ට එක ඇන්ඩරෝයිඩ් වලට තමයි දැන් අපි සටප් කරගන්න යන්නේ හරි අපිට පුළුවන් මෙන්න මේ ඇන්ඩරෝයිඩ් කෙනෙකුට ක්ලික් කරගන්න හරි ඇන්ඩරෝයිඩ් කෙනෙක් ඇතුළට ගියාට පස්සේ ඔයාට පේනවා අපි ස්ටෙප් කිහිපයක් ෆලෝ කරන්න ඕනේ අපි ඇන්ඩරෝයිඩ් ඇප්ලිකේෂන් එකත් එක්ක නැත්නම් ඇන්ඩරෝයිඩ් ෆ්ලට ඇප්ලිකේෂන් එකත් අපි ෆයිබේස් ලින්ක් කරගන්න යද්දි රයිට් මෙතනදී අපි කරගන්න අවශ්‍ය පළවෙනි ස්ටෙප් එක තමයි අපිට අපේ ෆ්ලට ඇප් එක ෆ්ලට ඇප්ලිකේෂන් එක අපි රෙජිස්ටර් කරගන්න ඕනේ මේ ෆයිබේස් ප්‍රොජෙක්ට් එකත් එක්ක ඔකතම පලනි ටප් එක ඉළඟට අපිට කන්ෆිගරේන් ටි හදාගන්න නැපි අපේ ජේසන් ෆයිල් එකකි ඩවන්ලෝඩ් කරගන එක කන්ෆිගර කරගන්න ඕනේ ඒකට ෆයිබේස් SD එක අපි ඇඩ් කරගන්න ඕන ඉළඟට අපිට කටියම් කරන්න පුළුවන් හරි ඉතින් මේදිර ස්ටප් බේසිලිගත්තොත් ස්ටප් තුනක් මෙන මේ පලනි ටප් එක ඩවන්ලෝඩ්න් අපිට මේ කන්ෆිගරේන් ෆයිල්ටි හදාගන්නකැන් අපේ SD එක ඇඩ් කරගන්න එක තමයි ප්‍රධානශයෙන් තියෙන ස්ටප් තුන හරි
ඉතින් මේක තුනක් වුණාට අපිට මේක ඇතුලේ එක එක සබ් ප්‍රොසෙස් තියෙනවා. අපි දැන් බලමු කොහොමද මේ දේවල් ටික හරියටම කරගන්න කියලා. හරි රයිට්. අපි මුලින්ම කරගන්න අවශ්‍ය අපේ Flutter project එක අපේ Firebase application එකත් එක්ක, නැත්නම් Firebase project එකත් එක්ක අපි register කරගන්න ඕනේ. register කරගෙන යද්දී ඔයාලට පේන මේ විදිහට step තුනක්, නැත්නම් අපි දේවල් තුනක් මේකට provide කරගන්න ඕනේ. ඔයාලට පේන Android package name කියලා අපි දෙන්න ඕනේ. අපිට අවශ්‍ය මේක optional. ඔයාලට පේන මේ දෙකම optional, but මේ දෙකත් අපි දෙන්න අවශ්‍යයි. ඒක වැදගත් වෙනවා ඔයාලට ඉස්සරහට මේ වගේ application එක expand කොට. අපි මුලින්ම අපිට මෙතන ඇප්ලිකේෂන් එකට නික් නේම් එකක් දෙන්න පුළුවන්. එන්න අපි මෙන්න මෙතන SHA-1 සර්ටිෆිකේට් එකත් අපිට ඇඩ් කරගන්න පුළුවන්. හරි. ඉතින් මං ඒ සෙක්ෂන්ස් වලදී කියලා දෙන්නම් මොනවද මේ සර්ටිෆිකේට්, මොනවද මේ දේවල් වලින් ඇඩ් වෙන්නේ කියලා අපිට සර්විසස් වලට. හරි. හරි. දැන් අපි මුලින්ම අපේ පළවෙනි ස්ටෙප් එක configure කරගනිමු. අපි දැන් Android package name එක දාගනිමු. ඉතින් මොකක්ද මෙන්න මේ Android package name එක කියන්නේ? ඔයා Android package name එක දාගන්න බෑ ඔයා දන්නේ නැත්නම් මොකක්ද මේ Android package name එක කියන්නේ කියලා. එහෙනම් අපි මුලින්ම ගිහිල්ලා බලමු මොකක්ද මේ Android package name එක කියන්නේ කියලා. හරි. අපි දැන් අපේ presentation එකට ඇවිල්ලා තියෙනවා. දැන් අපි බලන්න ඕනේ මොකක්ද මේ Android package name කියන්නේ කියලා. ඉතින් මේක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. අපි මේ slide එක කියවලා බලමු. මේ theory ටික දැනගන්න එක ගොඩක් අවශ්‍ය වෙනවා. නැත්තම් මට තිබ්බා එකපාර Android package name එක අරගෙන අතනට add කරලා ඒ ටික submit කරගෙන යන්න. but ඔහොම නෙමෙයි. අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ මේකේ ඇතුලේ මේ platforms වල, නැත්තම් මේ තියෙන අපේ Flutter වල, නැත්තම් Firebase වල අපි use කරගන්න ඕනම දෙයක මේ දේවල් ඇත්තටම වැඩ කරගන්නේ low level එකෙන් මේ දේවල් කොහොමද වැඩ කරන්නේ කියලා අපි පොඩි අයිඩියාක් තියාගන්නේ ගොඩක් වැදගත් වෙනවා. ඒ කියන්නේ ඔයා Android package name කියන එක මොකද්ද කියලාවත් දන්නේ නැතුව package name එක හොයලා අතනට paste කරගෙන ඔක continue කරගත්තොත් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. හරි. ඒක නිසා අපි බලමු මුලින්ම මොකක්ද මේ Android package name එක කියන්නේ කියලා. අපි පොඩ්ඩක් කියවලා බලමු. ඉතින් මෙතන තියෙන්නේ මේ package name එකේ අපිට provide කරගන්න එක එක features. ඒ කියන්නේ අපිට package name එකක් Android package name කියන එකක් තියෙනවා. ඒක අපි use කරගන්න මොකක් හරි advantage එකක් ඒක provide කරගන්න නිසානේ. ඒ provide කරගන්න advantage නැත්නම් Android package එකෙන් අපිට ලබා දෙන දේවල් තමයි මෙතන තියෙන්නේ. හරි. මෙතන අපිට කියනවා යුනික් ඐඩෙන්ටිෆිකේෂන් එකක් අපිට නැත්නම් අපිට Android package name එකේ වෙන්නේ යුනික් ඐඩෙන්ටිෆිකේෂන් එකක්. මොකක්ද මේ යුනික් ඐඩෙන්ටිෆිකේෂන් එක කියලා කියන්නේ. හරි. අපි පොඩ්ඩක් ඕක කියවලා බලමු. හරි. මෙතන මම දාලා තියෙනවා the package name. මෙතන Android package name එක තමයි මෙතන කියන්නේ. the package name uniquely identifies your app on the Google Play Store. it's essential for publishing and updating your app. දැන් ඔයාලට මේක කියවම තේරෙන්න ඕනේ. අපිට අපේ Android application එක අපි publish කරන්න කොහෙද? අපි publish කරන්න අපි තියෙන අපේ Google Play Store එකට. Google Play Store එකට වාදන්නා Google Play Store එකේ මිලියන ගාණක් applications තියෙනවා. සමහර වෙලාවට මිලියන 5ක් 6ක් applications තියෙනවා. හරි. ඉතින් ඔය විදිහට applications ගොඩක් තියෙනකොට Play Store එකෙන් කොහොමද අපි application එක මේ තියෙන්නේ මෙන්න මේ developer හදපු application එක කියලා identify කරගන්නේ? ඉතින් ඔන්න ඔය ఐడెంటిఫికేషన్ එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ අපි ඇප්ලිකේෂන් එකක් පබ්ලිෂ් කරද්දි වගේම ඇප්ලිකේෂන් එකක් අප්ඩේට් කරගන්න යද්දි. ඉතින් ඔන්න ඔය වැඩේ කරගන්න පුළුවන් අපිට මෙන්න මේ Android package එකෙන්, Android package name එකෙන් තමයි Play Store එක විසින් uniquely identify කරගන්නේ වාගේ ඇප්ලිකේෂන් එක. ඉතින් මේක valid වෙන්නේ Android වල විතරයි. ඒක නිසා ඔයාලට App Store එක ගැන හිතන්න අවශ්‍ය නැහැ. වාගේ Google Play Store එකට තමයි මෙන්න මේ package name එක අවශ්‍ය වෙන්නේ. හරි. ඊළඟට ඔයාලට name space විදිහට ගන්න පුළුවන්. ඔයාලට මෙතන බලන්න මොකද්ද මේ name space කියන්නේ කියලා. අර වගේම තමයි මෙතන බලන්න කියවලා it acts as an namespace for the app's code and resources preventing conflict with other apps. අර වගේම තමයි මේක uniquely අපේ application එකේ code එක resources application එකට use කරගත්ත ඒ දේවල් ටික conflict වෙන්නේ නැතුව, ඒ කියන්නේ එකිනෙක හිතනකොට සමාන දේවල් තියෙන්න පුළුවන් ඒක conflict වෙන්නේ නැතුව මේ දේවල් හරියට manage කරගන්නේ මෙන්න මේ package name එකෙන්, Android package name එකෙන්. හරි. ඊළඟට මෙන්න මෙතන තියෙන ගොඩක්ම වැදගත් දෙයක් permissions and configurations කියලා. අපි කියවල බලමු. certain android configurations such as permissions and intents are tied to the package name. මොකක්ද මේ කියන්නේ? ඉතින් ඔයාලට මතක ඇති අපි හදපු web application එකේ open web api එක use කරගෙන අපි හදපු web application එකේ ඔයාලට මතක ඇති අපිට location එක access කරන්න බෑ ඒකට permissions දෙන්නේ නැතුව. ඒ කියන්නේ ඒවා ඒ android service එකෙන් නැත්නම් android tool එකෙන් නැත්නම් android a තියෙන android system එකෙන්ම ඒවා දේවල් prohibited කරලා තින්නේ. user ගේ permission එක නැතුව location එක track කරගන්න බෑ. ඒක නිසා අපි ඒක අපේ ඇප්ලිකේෂන් එකේ ෆීචර්ස් ඉම්ප්ලිමන්ට් කරගන්නවා නම් ඔයාලට මතක ඇති Android manifest එකේ අපි දාගත්තා ඒකට permissions ඉල්ලන්න කියලා. ඒ වගේ permissions දෙද්දී ඔයා හිතනවා location වලට permissions accept කරලා තින්නේ. එතකොට ඒක bind කරගන්න ඕනේ කොහෙට හරි. ඒ කියන්නේ මේ user location access දීලා තින්. ওই දේවල් bind වෙන්නෙත් මෙන්න මෙතන තියෙන මේ package name එක හරහා.
ඉතින් වාට බලාගන්න පුළුව ටයි2ද පැකේ මට පෙන න්ඩ්‍රෝයිඩ් කන්ෆිගරේන් සච්චස් පර්මිෂන් අපි ලෝකේෂන් පර්මිෂන් එකක ගන්න පුළන් ඉන්ටෙන්ස් ටයි2ද පැකේෂන මෙතකොට වාට තේරෙන් නොනම පැකේෂන එක ගොඩක් වැදගත් දෙයක් කියලා. ඒවගේම තමයි අපට දැන් ඇවිල්ල තියෙන අපේ අවශ්‍යතාව ෆයබේස් ඉන්ටිග්‍රේෂන් කරගන්න හරි වෙන් ඉන්ටිග්‍රේෂන් වෙන් ඉන්ටිග්‍රේටින් සර්විස ලයික් ෆයබේස් the package name is used to configure and link the app to the firebase project ඉතින් ඔයාලට තේරෙන්න ඕනේ මේ firebase project එකට link කරගන්න යද්දි වාගේ android application එක යා uniquely identify කරගන්න ඕනේ මෙන්න මේ තියෙන android application එකට තමයි මම මේ firebase backend එක link කරගන්නේ එහෙනම් ඒක නිසා තමයි අපි අතනට මුලින්ම අපේ firebase console එකට අපි අපේ android package name එක දෙන්න අවශ්‍ය වෙන්නේ ඒක uniquely identify කරගන්න එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕනේ අපේ package name එකේ මොකක්ද අපි කරගන්නේ ඔවරෝල් ගත්තම අපේ ඇපිකේෂන් එක ප්ලේස්ටෝය එකේ වේවා ඔයාගේ ඕනම තැනක වේවා පර්මිෂන් මොනවද දුන්න කියලා ඔයගේ දේවල් එක්ක අපි කොහොමද යුනික්ලි මේක අයිඩෙන්ටිෆයි කරගන්න කියලා තමයි අපි මේ ඇන්ඩ්‍රොයිඩ් පැකේජ් නේම් එක දෙන්නේ අපිට අපේ ඇපිකේෂන් එක යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න. ඉතින් මේක අනිවාර්යෙන් ගොඩක් වැදගත් දෙයක්. ඔයා අනිවාර්යෙන් මේක ඔයාගේ නෝට්බුක් එකට ඇඩ් කරගන්න ඕනේ. හරි. හරි දැන් අපි දන්නවා මොකක්ද පැකේජ් නේම් කියන්නේ කියලා. අපි දැන් බලමු කොහෙන්ද මේ පැකේජ් නේම් එක අපි හොයාගන්නේ කියලා. හරි දැන් අපි දැක්කා මොකක්ද මේ පැකේජ් නේම් කියන්නේ කියලා. පැකේජ් නේමින් අපිට ප්‍රොවයිඩ් කරගන්නේ මොන වගේ සර්විස් එකක්ද කියලා දැන් ඔයාලට හරියටම තේරෙන්න ඕනේ. දැන් අපි බලමු අපේ Flutter project එකට ගිහිල්ලා කොහෙන්ද මෙන්න මේ Android package name එක අපි හොයාගන්න කියලා. අපි යමු අපේ Flutter project එකට. හරි මේ තියෙන අපි create කරගත්ත අපේ අලුත්ම Flutter project එක. හරි දැන් අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේක ඇතුලේ තියෙන Android package name එක හොයාගන්න. එහෙනම් අපිට හොයාගන්න අවශ්‍ය වෙලා තියෙන Android package name එක. එහෙනම් Android package name එක තියෙන්න ඕනේ කොහෙද? Android folder එක ඇතුලේ. ඔයාලට පුළුවන් Android folder එක open කරගන්න. ඉතින් ඔයාලට ඔක තියෙන තැන හොයාගන්නත් පුළුවන්. අපිට console එකේ documentation එකේ තියෙන ඔයාලට මෙන්න මේ question mark එක උඩ hover කරන් ඉඳින නම් ඔයාලට පුළුවන් බලාගන්න. Your package name is generally the application ID in your app level build gradle. ඉතින් මෙතන app level build gradle කියන්නේ සාමාන්‍යයෙන් build gradles තියෙන්නේ අපේ gradle එක කියන්නේ මොකද්ද කියලා මම ඔයාලට ඉස්සරහට පැහැදිලි කරගන්නවා. පැහැදිලි කරලා දෙනවා. ওই gradle files ටික තියෙන්නේ ඔක්කොම අපේ android folder එක ඇතුලේ. ඔයාලට පේනවා මෙතන තියෙන android root level එකේ නෙමෙයි app level එකේ තමයි තියෙන්නේ. කියන්නේ android එක ඇතුලේ තියෙන app කිලි app level එක. app level එක කියන්නේ මෙන්න මේ application කියන app කියන folder level එකේ. මෙන්න මේක ඇතුලේ තියෙන build.gradle file එකේ තමයි ඔය application ID එක වට හොයාගන්න පුළුවන් වෙන්නේ. හරි right අපි පොඩ්ඩක් බලමු. දැන් මම open කරගෙන තියෙන්නේ android folder එක ඇතුලේ තියෙන app folder එක ඇතුලේ තියෙන build.gradle කියන file එක වට මෙතනදී බලාගන්න පුළුවන්. හරි ඔයාලට පේනවා මුලින්ම මේක ඇතුලේ plugins කිහිපයක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම මොනවද කියලා මම ඔයාලට පැහැදිලි කරගන්න පැහැදිලි කරලා දෙනවා. මේ දේවල් තේරුම් ගන්න එක ගොඩක් වැදගත් වෙන්නෙත් නැහැ අතරම ගත්තොත්. මේ දේවල් android native code එකට support කරන දේවල්. බට් ඔයාලට Android package name එක දැන් අවශ්‍යලා තියෙනවා. ඔයා යන්න ඕනේ මෙන්න මේ Android කියන කොටසට line 26ට. ඔයාලට බලාගන්න පුළුවන් line 26යි line 27 වෙනි line එකේ ඔයාලට name space එක හොයාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි ඔයාගේ Android package name එක. ඔයාලට පුළුවන් මේක copy කරගන්න. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මේක යටරේ යටරේ යද්දි එක එක දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේ target SDK version එක කියන්නේ මොකක්ද? minimum SDK version එක, compile SDK එක කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට වෙනම ඉස්සරහට presentation එකේදී ඔයාලට පැහැදිලි කරගන්නවා. පැහැදිලි කරලා දෙනවා. හරි බට් ඔයා දැනට ඔයාගේ මෙන්න මෙතන ලයින් 27 තියෙන නේම් ස්පේස් එක තමයි මෙතන ඇප්ලිකේෂන් ID එක නැත්තම් ඔයාගේ පැකේජ් නේම් එක කියන්නේ මේක මෙන්න මෙතනින් කොපි කරගන්න. කොපි කරගෙන ඇවිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ Firebase console එකේ තියෙන මෙන්න මෙතනට පේස්ට් කරගන්න. හරි ඔන්න අපි අපේ Android පැකේජ් නේම් එක යූස් කරගත්තා. ඊළඟට අපිට පුළුවන් ඇප්ලිකේෂන් එකට නික් නේම් එකක් දෙන්න. ඉතින් දැන් ඔයාට හිතෙන්න පුළුවන් මොකටද මම නික් නේම් එකක් දෙන්නේ කියලා. ඉතින් මේ නික් නේම් එකක් දෙන්නේ ඔයාට මතකද අපි task app කියලා project එකක් තමයි Firebase එකේ create කරගත්තේ. මේ විදිහට task app කියන project එකට link කරන්න පුළුවන් එක android project එකක් නෙමෙයි. හොඳට මතක තියාගන්න එක flutter project එකක් නෙමෙයි කියලා ගමු අපි android නැතුව. එක flutter project එකක් නෙමෙයි අපිට flutter project 10ක් වුණත් link කරගන්න පුළුවන් ඒ තියෙන backend එකට. හරි ඒක නිසා මේ බෑක්එන්ඩ් එකට ප්‍රොජෙක්ට්ස් ගොඩක් ලින්ක් කරගන්නකොට අපිට ඩෙන්ටිෆයි එකක් අවශ්‍ය නැත්නම් අපිට ඇප්ලිකේෂන් ID එකක් හම්බ වෙනවා. බට් ඇප්ලිකේෂන් ID එකට වඩා අපිට මතක තියාගන්න දෙයක් නේ අපි ඇප්ලිකේෂන් එකට දාගන්න ඕනේ. ඒක නිසා අපි දෙමු මෙතනට අපිට හිතන්නකෝ task app ගොඩක් නම් task app කියලා අපිට දෙන්න පුළුවන් මෙන්න මෙතනට. හිතන්නකෝ ඊළඟට වෙනම මොකක්ද ඇප්ලිකේෂන් එකට මේ Firebase බෑක්එන්ඩ් එක කනෙක්ට් කරගන්න ඕන නම් වාට පුළුවන් මෙතනට වෙන නමක් දෙන්න. එතකොට වාට ඩෙන්ටිෆයි කරගන්න පහසුයි. හරි ඉතින් මේකට ඕනම නමක් දෙන්න පුළුවන්. හරි ඊළඟට අවශ්‍ය වෙනවා අපේ තුන්වෙනි ස්ටෙප් එක. මේකත් ඔප්ෂනල් බට් මේක ජෙනරේට් කරගෙන තියාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. SHA-1 සර්ටිෆිකේට් එක. මොකක්ද මෙන්න මේ SHA-1 සර්ටිෆිකේට් එක කියලා කියන්නේ?
හරි මේ SHA 1 සර්ටිෆිකේට් එක අපිට තියාගන්න කියලා නැත්නම් මේක සර්ටිෆිකේට් කරලා තියෙන එක අවශ්‍ය වැදගත් වෙන්නේ අපි හිතන්නකො අපිට notifications, Firebase messaging, Google sign in වගේ services අපි යූස් කරගද්දී අපිට මෙන්න මේ SHA 1 සර්ටිෆිකේට් අපි අනිවාර්යෙන් configure කරලා තියෙන්න ඕන. හරි. ඉතින් කොහොමද මේ සර්ටිෆිකේට් එක generate කරගන්නේ? ඉතින් මේක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. මෙන්න මේකේ documentation එකට ගියා නම් ඔයාලට මෙන්න මේ see this page කියන එක click කරගන්න. මේකට ක්ලික් කරගෙන අපිට යන්න පුළුවන් අපේ Play Service Google Play එකේ documentation එකට. ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද අපි authenticate කරගන්නේ කියලා අපේ Firebase project එක SHA 1 certificate එකෙන්. right ඉතින් මේක ඔයාලට කියවලා බලන්න පුළුවන් ඇත්තටම මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. but අපිට දැන් මේකෙදී SHA 1 certificate එක generate කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන මෙන්න මේ command එකෙන් ඔයාගේ SHA 1 key එක generate කරගන්න. හරි මම මේක මෙතනින් copy කරගන්න. copy කරගෙන ඔයා යන්න ඔයාගේ flutter project එකට ආයෙත් මම මේ ටික close කරලා දාන්න. close කරගෙන අපි open කරගමු මේ ටික. හරි දැන් අපි ඉන්නේ අපේ flutter project එක ඇතුලේ. අපි view කියන තැනට ඇවිල්ලා අපි terminal එක open කරගමු. හරි මම terminal එක open කරගෙන තින්නේ. ඔයාට මේ SHA 1 key එක generate කරගන්න පුළුවන් වෙන්නේ ඔයා android folder එක ඇතුලට යන්න ඕනේ අනිවාර්යෙන්. එහෙනම් ඔයාට පුළුවන් change directory Android folder එක ඇතුළට මේ විදිහට යන්න. හරි දැන් මම Android folder එක ඇතුළේ ඉන්නේ. Android folder එක ඇතුළට ඇවිල්ලා ඔයා අතනින් copy කරගත්ත code එක මෙන්න මේ විදිහට paste කරගන්න. ඔයාට වෙනවා /getLviewSigninReport කියන command එක paste කරලා මේ විදිහට run කරගන්න. අනිවාර්යෙන් ඔයා මතක ඇතුව Android කියන folder එක ඇතුළේ ඉන්න ඕන. හරි ඔයාට පේනවා ටික වෙලාවක් ගියට පස්සේ අපිට මේ විදිහට keys ටික generate වෙනවා. right ඔයාට පේනවා. ඔයාට මෙතන යටටම තියෙන මෙන්න මේක ගන්න. මේ යටම තියෙන එක අපිට MD5 එක SHA 1 එක SHA 256 එක මේ keys වර්ග තුනම අපිට අවශ්‍ය වෙනවා එක එක services configure කරගන්න. යද්දී අපිට දැන්ට අවශ්‍ය වෙන්නේ මෙන්න මෙතන SHA 1 කියන key එක. මම මෙතන මේක control c press කරලා copy කරගන්නම්. වාත් මේක mark කරගෙන control c press කරලා copy කරගන්න. හරි ඒ වෙලට ටික ඔච්චරයි. ආයෙත් යන්න ඕනේ අපි Firebase එකට. මම Firebase එකට යන්නම්. just ඔයාලට මෙතනින් paste කරගන්න පුළුවන් වාගේ copy කරගත්ත SHA 1 certificate key එක. හරි ඒක paste කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන register tab කියන එකට click කරගන්න. රයිට් මේක රෙජිස්ටර් වෙන්න පොඩි වෙලාවක් යාවි ගොඩක් වෙලා යන්නේ නැහැ. හරි ඔන්න දැන් රෙජිස්ටර් වෙලා තියෙන්නේ. හරි දැන් මේක රෙජිස්ටර් කරගත්තා. ඊළඟට අපිට අපේ පළවෙනි ස්ටෙප් එක හරි රයිට් අපේ පළවෙනි ස්ටෙප් එක උනේ අපේ ඇප්ලිකේෂන් එක රෙජිස්ටර් කරගන්න. රෙජිස්ටර් කරගද්දී අපිට Android package name එක දාගෙන nick name එකක් දීලා ওই දේවල් ටික configure කරගත්ත අපි හරියටම. දැන් අපි ඉන්නේ අපේ දෙවෙනි ස්ටෙප් එකේ. දැන් අපිට තියෙන්නේ download and then add config file කියන ස්ටෙප් එකේ තමයි දැන් අපි ඉන්නේ. හරි දැන් අපිට පුළුවන් මෙන්න මෙතනදී දැන් අපිට හිතාගන්න දැන් ඔයාලට හිතාගන්න පුළුවන් වෙන්න ඕනේ මෙතනදී මොකද්ද වෙන්නේ කියලා. config file එක කියන්නේ මේ වගේ දෙයක්. හරි දැන් අපිට මෙන්න මෙතන googleservices.json කියලා file එකක් download කරගන්න පුළුවන්. මේ json file එක තුල තමයි අපේ flutter application එක සහ අපේ firebase application එක firebase project එක connect වෙන්න අවශ්‍ය හැම key එකක්ම. අපි මම ඔයාලට keys ටිකක් පෙන්නන්නම්. keys ටික ඔය අවශ්‍ය configurations ටික ඔක්කොම තියෙන්නේ මෙන්න මේ googleservices.json කියන file එකේ. හරි ඒක නිසා මේක අපි ඩවුන්ලෝඩ් කරගෙන මේක අපි හරියට අපේ ප්‍රොජෙක්ට් එකට ඇඩ් කරගන්න ඕනේ අපේ Flutter ප්‍රොජෙක්ට් එකට. ඒක නිසා ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඩවුන්ලෝඩ් කියන එක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේක ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක ඔයා සේව් කරගන්න. මම මේක මගේ ඩෙස්ක්ටොප් එකට සේව් කරගන්නම්. ඔයා මේක ඇක්සස් කරන්න පුළුවන් ලේසි තැනක සේව් කරගන්න. හරි රයිට් දැන් මම මගේ JSON ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන සේව් කරගත්තා. ඊළඟට ඔයා යන්න ඕනේ ඔයාගේ Flutter project එක මේ විදිහට පැත්තෙන් side එකකින් open කරගෙන තියාගන්න. ඊළඟට මම මේ ටික ඔක්කොම close කරගන්න. right මේක පැත්තෙන් තියාගන්න අනිවාර්යයෙන් මේක open කරගෙන තියෙන එක වටිනවා වැදගත් වෙනවා. right ඊළඟට මෙන්න මේ තියෙන්නේ මම download කරගත්ත Google services json file එක. මෙන්න මේ services json file එක ඔයාට මෙතන documentation එකට ගියා නම් ඔක බලා ගන්න පුළුවන්. බලන්න මෙතන services json file එක අපි දාගන්න අවශ්‍යයි app level එකේ android folder එක ඇතුලේ app level එකට අපි දාගන්න අවශ්‍යයි. හරි මම මේක ඔයාලට දාගන්න හැටි පෙන්වන්න. රයිට් ඔයාලට මේක මෙන්න මේ ටර්මිනල් එක අවශ්‍යත් නැහැ. ඔයාලට පුළුවන් මේක ක්ලෝස් කරලා දාන්න. බට් අපිට අවශ්‍යනේ මෙන්න මෙතනින් ෆෝල්ඩර්ස් ටික ඕපන් කරගන්න ප්‍රොජෙක්ට් එකේ. ඊළඟට ඔයාලට පුළුවන් Android ෆෝල්ඩර් එක ඇතුළට යන්න. Android එකේ ඔයාලට මතක තියෙයි app level එකට තමයි මම දාගන්න ඕනේ. Android ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන app ෆෝල්ඩර් එක ඕපන් කරගෙන services json ෆයිල් එක මෙන්න මේ විදිහට ඇදන් ඇවිල්ලා app කියන එක ඇතුළට ඕනේ දාගන්න. ඔය app කියන එක ඇතුළට අනිවාර්යෙන් දාගන්න ඕනේ. හරි. source එක ඇතුළට දාගන්න එපා. app කියන folder එක ඇතුළට මෙන්න මේ විදිහට අතාරින්. හරි. source එක close කරගන්න. ඔය හරියට දාගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්න ඕනේ. app කියන එක ඇතුළේ source කියලා එකක් තියෙනවා, build gradle එක තියෙනවා, google services json එක තියෙනවා. හරි.
දැන් ඔන්න එහෙනම් ඒ දේවල් ටික කරගත්තා. ඊළඟට මම ඔයාලට සර්විසස් JSON ෆයිල් එක තමයි මේ ඕපන් කරගෙන තින්නේ. ඔයාලට පේනවා මේකේ තියෙන අර configuration step ටික තමයි ඔක්කොම තියෙන්නේ. කියන්නේ අපේ project number එක, project ID එක, storage bucket එක. මේ storage bucket එක කියන්නේ මොකද්ද කියලා මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. ඊළඟට ඔයාලට පේනවා අර IDs කිහිපයක් තමයි තියෙන්නේ. එතකොට අපිට configuration step ටික හරියට කරගන්න පුළුවන්. right? හරි, ඒ කියන්නේ ඔන්න දැන් අපි Google Services JSON ෆයිල් එකත් අපි හරියට දාගෙන තින්නේ. ඔයා හොඳට බලන්න අනිවාර්යෙන් app level එකේද දාගෙන තින්නේ කියලා. හරි, රයිට්. අපි යමු ආයෙත් අපේ Firebase console එකට. console එකට ගිහින් දැන් අපි මේ step එක complete කරගෙන තින්නේ. ඒකේ තියෙන්නේ ඔය වැඩේ කරගන්න විතරයි. ඒ කියන්නේ JSON ෆයිල් එක download කරගෙන project එකට add කරගන්න එක විතරයි. ඊළඟට අපි යමු ඊළඟ ගොඩක්ම වැදගත් step එකට. දැන් අපි Firebase SDK එක setup කරගන්න හදන. ඉතින් මම මෙතනදී ඔයාලට කලින් මතක ඇති අපි මේ Firebase කියන service එක අපිට පුළුවන් REST API එක විදිහටත් use කරගන්න. ඉතින් මොකක්ද REST API කියන්නේ කියලා මම ඔයාලට කලින් sections වල කියලා දුන්නා. බට් ඔයාලට REST API එක විදිහට use කරගන්නවට වඩා ගොඩක් පහසුයි මේක SDK එක අපි setup කරගත්තට පස්සේ මේක ගොඩක්ම පහසුවෙන් අපිට use කරගන්න පුළුවන්. ඉතින් අපි තුන්වෙනි step එකේදී කරගන්නේ අපේ Firebase SDK එක අපේ Flutter project එකේ setup කරගන්න එක. හරි, right. ඔයා මුලින්ම මෙතන step දෙකක් තියෙනවාට පේනවා. 1 and 2 කියලා step දෙකක් තියෙනවා. මේ දෙක හරියට configure කරගන්න ඕන. හරි, right. අපි මුලින්ම මෙන්න මෙතන මාරු වෙන්න ඕනේ වා Kotlin DSL එකේ නෙවෙයි ඉන්න ඕන Groovy එකේ. right, අනිවාර්යෙන් Groovy එකට මාරු කරගන්න. හරි, ඊළඟට ඔයා මෙන්න මෙතන තියෙන මෙන්න මේ plugin එක add කරගන්න ඕනේ. මේක ඔයා add කරගන්න ඕනේ වට බලන්න add the plugin as a dependency to your project level build gradle file. ඔයාට මතකද අපි build gradle files දෙකක් තියෙනවා කියලා කතා කරා. Android කියන folder එක ඇතුලේ තමයි build gradle files තියෙන්නේ. අපිට මිනිමේටික බිල්ඩ් ප්‍රොජෙක්ට් ලෙවල් බිල්ඩ් කියලා ෆයිල් එක ඇඩ් කරගන්න කියලා තිනවා පළවෙනි ස්ටෙප් එක විදිහට. ඊළඟට දෙවෙනි ස්ටෙප් එක විදිහට අර කැට් කරගත්තට පස්සේ අපිට app level build gradle ෆයිල් එක වඩ වෙන app module එක ඇතුළේ තියෙන build gradle ෆයිල් එකට මෙන්න මේ ටික ඇඩ් කරගන්න කියලා තිනවා. හරි, මේ ටික ඇඩ් කරගන්න කලින් මට අවශ්‍යයි ඔයාලට මොකක්ද මේ gradle කියන්නේ කියලා දෙන්න. අපි බලමු මොකක්ද මෙන්න මේ gradle and මොකක්ද මෙන්න මේ different gradle files දෙකක් තියෙනවා අපේ කියන්නේ අපේ Flutter project එකේ. එකක් app level එකේ තියෙන gradle file එක, මෙන්න මෙතන තියෙන මෙන්න මේ app level එකේ තියෙන gradle file එක, මෙන්න මෙතන තියෙන ඔයාලට පේනවා build gradle file එක. අනිත් එක තමයි අපේ මෙන්න මෙතන තියෙන app කියන folder, app කියන module එක ඇතුලේ තියෙන build gradle file එක. මේ තියෙන project level එකේ තියෙන build gradle file එක මේ තියෙන්නේ app level එකේ තියෙන build gradle file එක. හරි, අපි දැන් බලමු මොකක්ද මෙන්න මේ gradle එකෙන් වෙන්නේ, මොන වගේ දේවල් ටිකක්ද මෙන්න මේ gradle file එකෙන් configure වෙන්නේ කියලා. හරි, මෙතන මම දාලා තිනවා මොකක්ද මේ ග්‍රේඩල් කියන්නේ කියලා. ඉතින් මේ ග්‍රේඩල් කියන්නේ ගොඩක් يعني අමාරු දෙයක් නෙමෙයි. මේක අපි කියලා බලවම තේරෙයි මොකක්ද මේ ග්‍රේඩල් and මොකක්ද මෙන්න මේ ග්‍රේඩල් කියන එකෙන් වෙන්නේ කියලා. හරි, ග්‍රේඩල් is an open source build automation tool used primarily for Java, Android and other JVM based project. JVM කියන්නේ Java virtual machine. ඔයා දන්නවා අපිට Android කියන එක ඇතුලේ තමයි දැන් අපි වැඩ කරගන්නේ. Java මේක ඇතුලේ රන් වෙනවා. මේ build automation tool එකක් තමයි අපේ gradle කියන්නේ. ඉතින් මොකක්ද මේ build automation tool එකක් කියන්නේ? build automation tool එකක් කියන්නේ මොකක්ද කියලා තමයි මම ඊළඟට දාලා තියෙන්නේ. build automation tool එකක් කියන්නේ අපිට building, testing, publishing and deployment කියන දේවල් ටික අපේ application එකේ ඒ දේවල් ටික automate කරන එක තමයි මේ build automation tool එකෙන් කරන්නේ. එහෙනම් ඔයා මතක තියාගන්න ඕනේ gradle කියන්නේ අපේ Flutter application එක build වෙන්න, test කරගන්න යද්දී, publish කරන්න යද්දී, deployment කරගන්න යද්දී ඒ process එක automate කරන්න use කරගන්න දෙයක් තමයි මෙන්න මේ gradle එක කියන්නේ. හරි, right. gradle කියන එක අපිට Android development වලදී මෙන්න මේ විදිහට ගොඩක් වැදගත් වෙනවා. අපි මේක පොඩ්ඩක් කියවලා බලමු. දැන් අපි බලන්නේ gradle කියන එක කොහොමද වැදගත් වෙන්නේ අපි Android development වලට යද්දී කියලා. හරි, හරි, මේක ගොඩක් අමාරු දෙයක් නෙවෙයි. පොඩ්ඩක් මේක කියවලා බලමු. In the context of Android development, Gradle is the default build system. හරි, අපි කලින් කතා කරා එක. It is used to build APK. මං කිව්වා build එකේදී අපිට build automation tool එකක් නේ build APK. Compile the code, resources and assets into APK Android package එකක් විදිහට compile කරගන්න එක තමයි. කියන්නේ සම්පූර්ණ වාගේ application එකේ assets ටික, codes ටික අරගෙන සම්පූර්ණ application එකක් විදිහට build කරලා APK එක හදන්නේ මෙන්න මේ Gradle එකෙන්. හරි, ඊළඟට අපිට පුළුවන් gradle එක හරහා තමයි අපි manage dependencies. අපේ dependencies ටික manage කරගන්නේ external libraries වලින් ගන්න දේවල් ටික අපි හරියට manage වෙන්නේ මෙන්න මේ gradle කියන එකෙන්. බලන්න handle external libraries and SDKs required for the project. ඒ ටික handle කරන්නේ මෙන්න මේ gradle කියන එකෙන්. හරි,
කන්ෆිග බිල් වේරියන් අපි දන්න අපේ පපලිේෂන් එක ප්‍රපිස් කරන්න ඇද බිල් වේරියන් අපට හදාගන්න පුළ මෙතන අපි කියල බල එක සපෝට් ඩිෆරන්් බිල් වේරියන් සචස් ඩිබක්න් රිලස් වර්ෂන් ඕ ඩිෆරන්් ලේවස් ෝ හයි ඉතින් අපට මේ බිල්් වේරියේෂන් අපි හදාගන්නවා අදන්න පපලිේෂන පබ්ලිස් කරන ඇද ඒ වේරියන් අපට හදාගන්න සපෝට්ක දෙන්න මෙ මේ ග්‍රේඩල්ලක හරි ඉරස්ස යුනි ටෙස්ටිං වගේ දෙවල් පොෝම් කරන්න ටෙස්ටිං රන් කරගන්න රිපෝට් ජනරේට කරන්න වගේ දෙවල් ප්‍රයිඩ් කරන අපට මේ ග්‍රේඩල්ලකින් ඊළඟට ඉන්ටගේට IDs මේ IDs එක ඉන්ටගේට බලන්න ස්පොයිට් සීම්ලස් ඉන්ටග්‍රේෂන් විත් ඇන්ඩ්‍රොයිඩ් ස්ටඩියෝ අද IDs මේ ඉන්ටග්‍රේෂන් එක හරිට මේ ඇන්ඩ්‍රොයිඩ් පැකේජස් ටික ඇන්ඩ්‍රොයිඩ් කියන රිපෝසිටි හරිට මැනේජ් වෙන්න අපේ IDEs එක මෙන්න මේ ග්‍රේඩල් කියන එක වාට මතකද අපි ග්‍රේඩ කන්ෆිගරේෂන්ස් ටිකත් කලින් අපි ෆ්ලට ඉන්ස්ටෝල් කරගෙන ඇන්ඩ්‍රොයිඩ් ස්ටඩියෝ සෙටප් කරගද්දි වාට මතකද අපි මේ ග්‍රේඩල් කන්ෆිගරේෂන්ස් ටිකත් හරියට හදාගත්තා එතකොට මේ ඇන්ඩ්‍රොයිඩ් කියන SDK එක හරියට වැඩ කරන අපේ තියෙන IDE එකත් එක්ක ඉතින් ඔන්නක තමයි මෙන්න මේ ග්‍රේඩල් එකෙන් අපිට ඇන්ඩ්‍රොයිඩ් ඩෙවලොප්මන්ට් වලට යූස් කරන්න නැත්නම් හෙල්ප් කරගන්නේ හරි හරි දැන් ඊළඟ අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට හරි ඔයාලට මතක ඇති ෆ්ලටර් වල මං කිව්වා බිල්ඩ් ග්‍රේඩල් ෆයිල්ස් දෙකක් තියෙනවා එකක් තමයි ප්‍රොජෙක්ට් ලෙවල් එකේ තියෙන බිල්ඩ් ග්‍රේඩල් ෆයිල් එක අනිත් එක තමයි ඇප් ලෙවල් නැත්නම් ඇප් මොඩියුල් එක යටතේ තියෙන බිල්ඩ් ග්‍රේඩල් ෆයිල් එක අපි බලමු මොකක්ද මෙන්න මේ බිල්ඩ් ග්‍රේඩල් ෆයිල්ස් දෙකේ තියෙන විශේෂත්වය අපි මේ ටික පොඩ්ඩක් කියවල බලමු ඉන්න ෆ්ලටර් ප්‍රොජෙක්ට් there are two key build.gradle files හරි ඒක අපි දන්නවා එකක් තමයි Android කියන එක ඇතුලේ තියෙන build gradle file එක මේකට අපි කියනවා project level build gradle file එක කියලා හරි ඕක තමයි මෙන්න මෙතන තියෙන මෙන්න මෙතන තියෙන app එක ඇතුලේ නෙමෙයි Android කියන folder එක ඇතුලේ directly තියෙන මෙන්න මෙතන තියෙන වාට බලාගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන මෙන්න මේ build gradle file එක ඉතින් අපි බලමු මොන වගේ දේවල් ටිකක්ද අපේ project level build gradle file එකෙන් configure වෙන්නේ කියලා බලන්න file එක තියෙනක purpose එක දාලා තියෙනවා this file configures build settings that apply to the entire project සම්පූර්ණ project එකෙම build configurations ටික හදන්නේ මෙන්න මේ build.gradle file එකෙන් තමයි මෙන්න මේ android level එකේ ඉන්න app level එකේ ඉන්න නැත් project level එකේ ඉන්න build.gradle file එකෙන් හරි ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන දේවල් ටික වාට බලන්න පුළුවන් වාට මේ විදිහට බලාගෙන ගියා නම් වාට බලාගෙන පුළුවන් මේක ඇතුලේ තියෙන දේවල් ටික අපි බලමු මොන වගේ දේවල් ටිකක්ද මේකේ තියෙන්නේ කියලා contents ටික මම දාලා තිනවා repositories ටික තමයි මුලින්ම තිනවා වාට බලාගන්න පුළුවන් මෙන්න මේ repositories ටික තිනවා google and maven central ඉතින් වා java එක අඩ කරලා තිනවා නම් වාදන්න maven central එක කියන්නේ මොකක්ද කියලා හරි repositories ටික තියෙනවා අපි බලමු මොනවද මේ repositories කියන්නේ කියලා it defines repositories where dependencies can be downloaded from such as maven central google etc يعني සම්පූර්ණයෙන්ම අපේ project එක or project level එකේ තියෙන project එක specialize වෙද්දී නැත්නම් initialize වෙද්දී අපිට නැත්නම් build කරගන්න යද්දී අපිට සමහර packages download කරගන්න වෙනවා ඒකට dependencies වෙන්න පුළුවන් සමහර repositories වෙන්න පුළුවන් ඒ දේවල් download වෙන්නේ මෙන්න මේ maven central එකෙන් නැත්නම් google වගේ repositories ලින් තමයි මේක download වෙන්නේ ඉතින් ඒ download කරගන්න තියෙන repositories ටික තමයි google වේවා maven central වේවා මේ දේවල් ටික තමයි මෙතන මෙයාලා define කරලා තියෙන්නේ ඉතින් maven central කියන්නේ මොකද්ද කියලා ඔයාලට අනිවාර්යෙන් තේරෙන්න ඕනේ ඒකෙන් අපිට dependencies වගේ දේවල් download කරගන්න පුළුවන් හරි හරි ඊළඟට class paths ටික බලන්න class paths කියන්නේ මොකද්ද කියලා it includes class path dependencies required for build system like android gradle plugin එක කියන්නේ මේ class paths ටිකත් මෙන්න මේ file එක ඇතුළේ තමයි අපි specify කරන්නේ ඊළඟට top level properties උත් අපිට මේක ඇතුළේ specify කරන්න පුළුවන් බලන්න it can define project wide properties such as the gradle version plugin versions ඔය වගේ දේවල් අපිට මේක ඇතුළේ configure කරගන්න පුළුවන් ඔය අපි දැන් කතා කරගන්නේ android project එකේ තියෙන නැත්නම් project level එකේ තියෙන build gradle file එක ගැන හරි right අපි ඊළඟට යමු අපේ තියෙන ඊළඟ එක දෙවෙනි ෆයිල් එක app level නැත්නම් app module එක ඇතුලේ තියෙන build gradle ෆයිල් එක. හරි මේකට අපි කියනවා module level build gradle ෆයිල් එක කියලා. අපි බලමු මේකේ purpose එක. ඔයාලට මතකද කලින් එකේ purpose එක තමයි සම්පූර්ණ entire project එකම control වෙන්නේ build ටික, buildings ටික, configurations ටික වෙන්නේ. මෙන්න මේ app level එක මේ android level එකේ තියෙන නැත්නම් project level එකේ තියෙන build gradle ෆයිල් එකකින් අපි දැන් බලමු මේ මොඩියුල් ලෙවල් එක නැත්නම් app මොඩියුල් එක ඇතුලේ තියෙන build gradle ෆයිල් එකේ මොන වගේ දේවල් ටිකක්ද configure වෙන්නේ කියලා. හරි. බලන්න this file contains configuration specific to the app module. ඒ කියන්නේ app module එක ඇතුලේ තියෙන දේවල් වලට අදාළ configurations ටිකක් තමයි මේකෙන් වෙන්නේ. It defines how the app is build and package. app එක අපේ app එක build වෙලා package වෙන හැටි තමයි මේක ඇතුලේ define කරලා තින්නේ. මේක ඇතුලේ තියෙන්නේ plugins android configurations and dependencies වගේ දේවල් ටික තමයි මේක ඇතුලේ තියෙන්නේ. හරි අපි බලමු මොනවද plugins යටතේ තියෙන්නේ කියලා. plugins වලින් බලමු අපි මොකද්ද වෙන්නේ. it applies necessary plugins for the app such as
com.android.app application වලට මතක තියලා අපි android package names වගේ දේවල් හොයාගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් app level එක ඇතුළේ ඉන්න build cradle file එකට යන්න. ඉතින් ඔයාලට මතක තියලා අපි දේවල් කලිනුත් දැක්කා. ඊළඟට android configurations. android configurations කියන්නේ ඔයාල බලාගන්න පුළුවන් මෙතන. This section configures the android build settings like sdk compile sdk version default configuration build types ඔයගේ බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මම මේ ටික වෙනම slide එකේ දාලා තියෙනවා මේ android කියන එක ඇතුලේ මේ system එක වැඩ කරගන්න තියෙන දේවල් ටික වට specify කරන්න පුළුවන් ඒ අතර ගොඩක්ම වැදගත් තියෙන target sdk version එක minimum sdk version එක and compile sdk version එක සහ ndk version කියන ටික ඉතින් මේ ටික version කියලා තිබ්බට මේ ටික ගොඩක් අමාරු දේවල් නෙවෙයි මේ දේවල් තේරුම් ගන්න ගොඩක් වැදගත් වෙන මම ඒක ඉස්සරහ slide එකේ තියෙනවා ඒ ටික එතනදී හරියට විස්තර කරන්න හරි SDK versions ටික කියන්නේ Android configurations ටික අපිට හදාගන්න පුළුවන් app level එකේ ඉන්න gradle file එකේ. හරි. ඊළඟට තියෙනවා dependencies. It lists dependencies specific to the app module such as libraries and SDKs වට මතක තියි අපි dependencies ගැන define කරගද්දී app module එකට අවශ්‍ය වෙන dependencies ටිකත් අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ app level එකේ ඉන්න gradle file එකෙන්. හරි. Right. ඉතින් අපි මෙන්න මෙතන තියෙන මෙන්න මේ minimum SDK version එක, target SDK version එක, compile SDK version එක and NDK version කියන තුන හතර ගැන මම explain කරන ඉස්සරහට අපි ඒ section එකේදී ඒ ටික මම ඔයාලට ලස්සනට පැහැදිලි කරලා දෙන්නම්. හරි. Right. Then මම ඔයාලට කියලා දුන්නා මොකක්ද මේ gradle කියන්නේ? gradle එකෙන් වෙන්නේ මොකක්ද? gradle files දෙකක් තියෙනවා. configurations gradle files දෙකක් තියෙනවා. එකක් තමයි project level gradle එක. අපි බලමු එකෙන් මොකක්ද වෙන්නේ. අනිත් එකක් තමයි module level නැත්නම් app level gradle එක. හරි. අපි දැන් බලමු මෙන්න මෙතන තියෙන අපේ add firebase sdk කියන තුන්වෙනි step එක අපි කොහොමද සාර්ථකව ඉවර කරගන්න නැත්නම් අපි හරියට setup කරගන්නේ කියලා. හරි. ඔවා මුලින්ම මෙන්න මෙතන group කියන එක යටතට එන්න ඕනේ. අපි දැන් පළවෙනි step එක තමයි අපි මෙන්න මෙතන මෙන්න මේක දාගන්න අවශ්‍යයි අපේ project level එකේ build gradle file එකට. හරි. Right. අපි යමු පොඩ්ඩක් project level build gradle file එකට. මම මේ ඔක්කොම close කරලා දාන්නම්. අපි යමු android එක ඇතුළට. android එක ඇතුළට ඇවිල්ලා මෙන්න මෙතන project level එකේ ඉන්න build gradle file එක වාඩ වෙනවා. android එක ඇතුළේ ඉන්න gradle file එකේ තමයි දැන් මම ඉන්නේ. හරි. Right. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉන්නේ flutter වල 3.2.2 කියන version එකේ. ඉතින් ඔයාලට ඊට කලින් උඩ version එකක් ඇතුළට ගියා නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩින් අපේ flutter project එකේ automatically ම build script එක අපිට define වෙලා එනවා. build script කියන්නේ මේ old projects වගේ script එකක්. බට් අපේ අලුත් වර්ෂන් එකේ මේ ස්ක්‍රිප්ට් එක අන්තර්ගත වෙන්නේ නැහැ මේ මේ ස්ක්‍රිප්ට් එක අනිවාර්යෙන් ඉස්සරහ වර්ෂන්ස් වලට අන්තර්ගත වෙවි අපිට මෙන්න මෙතන තියෙන මෙන්න මේ තියෙන ප්ලගින් එක අපිට ඇප්ලයි කරගන්න පුළුවන් වෙන්නේ අපේ බිල්ඩ් ස්ක්‍රිප්ට් එක තිබ්බොත් විතරයි හරි එන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක නිසා දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද හරියට බිල්ඩ් ස්ක්‍රිප්ට් එක අපි දාගන්නේ කියලා හරි ඉතින් මේක අතින් ටයිප් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ හදිසි අපි අතින් ටයිප් කරගද්දී අකුරක් හරි වැරදුනොත් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒක නිසා මම මෙන්න මෙතන තියෙන මේ සම්පූර්ණ අපි හදාගෙන යන Firebase project එකේ රිපොසිටරි එක මම link කරලා තියෙ පල්ලෙහා description එකේ එතනට යන්න රිපොසිටරි එකට පල්ලෙහා description එකේ link එක දාලා තියෙ අනිවාර්යෙන් එතනට යන්න එතනට ගිහිල්ලා ඒක open කරගන්න open කරගෙන android කියන තැනට යන්න android folder එක ඇතුළට යනවා android folder එක ඇතුළට ගියාට පස්සේ ඔයාට දැන් වා යන්න ඕනේ build gradle file එකට android එක ඇතුළට ගියා android එක ඇතුළේ තියෙන build gradle වල බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් android එක ඇතුළේ තියෙන app එකේ නෙවෙයි android එක ඇතුළේ තියෙන build gradle file එක open කරගන්න ඔයාලට පේනවා මෙන්න මෙතන build script එක තියෙනවා right ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා build script එක මම මෙන්න මේ build script එක මෙතනින් copy කරගන්නම් හරි ඉතින් ඔයාලට google search කරත් මේ script එක හොයාගන්න පුළුවන් ඔයා අනිවාර්යයෙන් මෙන්න මේ build script එක copy කරගන්න copy කරගෙන ඇවිල්ලා ආයෙත් ඔයාගේ code එකට ඇවිල්ලා ඔයා යන්න android gradle එකට ඔයාගේ මෙන්න මේ විදිහට build script එක මෙතනට paste කරගන්න හරි ඊළඟට මෙන්න මේ ටික close කරගන්න අවශ්‍යත් නැහැ මෙන්න මෙතන මේ ටික වාට් කුලම් මේ විදිහට උඩට අරගෙන එන්න හරි හරි මෙන්න මෙතන never කියන එක දෙන්න ඒක අපිට ආයෙත් load කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ දැන් අපි add කරගත්තේ මෙන්න මේ build script කියන එක වාට් පේන lines 13ක් අපි add කරගත්තා මේක copy කරලා paste කරගන්න වාට් මතකද අපි මේ build script ඒක ඇතුලේ තමයි ස්පෙસિෆයි කරලා තියෙන්නේ ඔයාලට මතකද මෙන්න මෙතන අපි build script එක ඇතුලේ අපි use කරගන්න kotlin version එක අපි ස්පෙસિෆයි කරලා තිනවා ඊළඟට repositories ටික තියෙනවා ඔයාලට පේනවා repositories ටික අපි all projects අතර ගලවගෙන තිනවා ඒක අවුලක් නෑ මේ විදිහටම තියෙන්න අරින්න ඊළඟට අපි dependencies ටික තියෙනවා හරි දැන් මෙන්න මේ dependencies කියන එක ඇතුලට තමයි අපි දාගන්න අවශ්‍ය වෙන්නේ ඔයාලට මතකද අපි දැක්කා මෙන්න මෙතනට ඇවිල්ලා Firebase එකට ගියොත් ආයෙත් අපි මෙන්න මේ plugin එක මෙන්න මේ plugin එක වා මෙතනින් copy කරගන්න මේ මෙතනින් copy කරගන්න copy කරගෙන
මේ ඩිපෙන්ඩන්සිස් කියන තැන්ට එන්න ඩිපෙන්ඩන්සිස් කියන තැන්ට එල මම මෙන්න මේක තමයි ඒ දාගෙන තියෙන්නේ වාට පේන මෙන්න මේක තමයි මම ඒ දාගෙන තියෙන්නේ රයිට් වාට පේන මම මෙන්න මේ මෙතනින් කොපි කරගත්ත එක මෙන්න මෙතන id.com.google.gms.google services version එක මම මෙතනින් කොපි කරගෙන වාට පුළුවන් මෙන්න මෙතනට ඇවිල්ලා පේස්ට් කරගන්න බට් වාට පේන පේස්ට් කරගත්තට පස්සේ id එකක් විදිහට තමයි මේක වැටෙන්නේ බට් අපිට මේ විදිහට අවශ්‍ය වෙන්නේ නැහැ මම මෙන්න මේක තමයි මෙන්න මේ විදිහට ක්ලාස් පාත් එකක් විදිහට දාගෙන තියෙන්නේ හරි right මේ class path එකේ ඔයාලට google.gms.googleservices. අපිට පේනවා මෙන්න මෙතන 4.4.2 කියන එක තමයි අපිට යූස් කරගන්න කියලා තියෙන්නේ but 4.4.2 කියන එක යූස් කරගන්න එපා මෙතනදී ඔයාලට තාමත් මේක හරියට setup වෙලා නැති නිසා ඔයාලට පල්ලෙහා version එකක් ගන්න මම මෙතන 4.3.15 කියන එක තමයි යූස් කරගන්නේ ඉතින් ඔයාලට මේ දේවල් මොනවත් වෙනස් කරගන්න අවශ්‍ය නැහැ ඔයා කරගන්න අවශ්‍ය වෙන්නේ repository එකට යන්න ඔයා බිල් ස්ක්‍රිප්ට් එක මේ විදිහට කොපි කරගන්න කොපි කරගෙන ඇවිල්ලා මෙතනින් පේස්ට් කරගන්න ඊට පස්සේ මොනවත්ම වෙනස් කරගන්න අවශ්‍යතාවයක් නැහැ හරි එච්චරයි කරගන්න තියෙන්නේ රයිට් මේ version numbers මොනවත් වෙනස් කරගන්න එපා ඊළඟට දැන් ඔයාලට පේනවා අපි Kotlin version එක 2.0.0 විදිහට වෙනස් කරගෙන තියෙනවා අපි දන්නා අපේ Kotlin version එක අපිට අනිවාර්යෙන් වෙනස් කරගන්න වෙනවා මෙන්න මේ version එකට ගැලපෙන විදිහට ඒකට පුළුවන් ඔයාට Android folder එක ඇතුලේ තියෙනවා settings.gradle කියලා file එකක් හරි ඔයාට බලාගන්න පුළුවන් ඔයා Android folder එක ඇතුළට යන්න Android folder එකේ යටම තියෙනවා settings.gradle කියලා file එකක්. ඉතින් මේකේ අපිට specify කරලා තියෙනවා අපේ use කරගන්න මම මේක zoom out කරගත්තොත් අපි use කරගන්න Kotlin version එක. ඔයාට පේනවා මෙතන යටටම scroll කරගෙන ආවට පස්සේ ඔයාට බලාගන්න පුළුවන් මේකේ තාම setup වෙලා තින්නේ පරණ Kotlin version එකක්. right? ඔයාට පේනවා JetBrains වල Kotlin.android version එක දාලා තිනවා. මේකේ තියෙන්නේ 1.7.10 කියන version එක. මේ version එකෙන් අපිට බෑ අපි setup කරගත්ත Gradle version එකත් එක්ක වැඩ කරගන්න. ඒක නිසා මේක ඔයා update කරගන්න ඕනේ 2.0.0 විදිහට. හරි? right ඉතින් මේ වීඩියෝ එක රිලීස් වෙනකොට මේ versions වෙනස් වෙලා තිබ්බොත් ඔයාලා simply search කරගන්න Kotlin version වගේ මොකක් හරි search කරගත්තනම් ඔයාට මේ විදිහට සර්ච් කරගෙන ඔයාට බලන්න Kotlin documentation එකට ගිහිල්ලා දැන්ට තියෙන Kotlin version එක මොකක්ද කියලා. නැත්නම් ඔයාට ඒක array එකෙත් ඔයාට හොයාගන්න පුළුවන් මොකක්ද දැන්ට යන Kotlin version එක කියලා ඔයාට පේනවා Kotlin 2.2.0 එක තමයි දැන්ට හොයාගන්න පුළුවන් අපිට. හරි? right. ඉතින් මේ දේවල් ටික හරියට setup කරගන්න. එතකොට අපිට අපේ පළවෙනි වැඩේ හරි අපි පළවෙනි වැඩේ විදිහට මොකක්ද කරේ? Android folder එක ඇතුලේ project level build gradle file එකට ගියා. ඒක ඇතුලේ තියෙන මෙන්න මේ build script එක ඒක ඇතුළට මම paste කරගත්තා. එච්චරයි කරගන්න තියෙන්නේ. හරි ඊට පස්සේ ඒක close කරගන්න. ඊළඟට settings gradle එකට යන්න. settings gradle එකට ඇවිල්ලා ඔවා මෙන්න මෙතන Kotlin version එක 2.0.0 විදිහට වෙනස් කරගන්න. update කරගන්න. හරි? right ඊළඟට ඒ ටිකත් close කරලා දාන්න. ඊට පස්සේ android folder එකත් close කරලා දාන්න. හරි එතකොට අපි දෙවෙනි පළවෙනි step එක හරි දැන් ඔයා යන්න ඕනේ වාගේ දෙවෙනි step එකට. හරි? right ඔයා දෙවෙනි ස්ටෙප් එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් මුලින්ම අපි බලමු අපි දෙවෙනි ස්ටෙප් එක කරගන්න තියෙන ඔයාලට පේන app module එක ඇතුලේ තියෙන build gradle file එකේ අපි code එකට ආවට පස්සේ android folder එක ඇතුලේ app folder එක ඇතුලේ තියෙන build gradle file එක open කරගන්න හරි මේක open කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් plugins කියන section එක plugins කියන section එකේ අපිට මෙන්න මේ දෙක දාගන්න ඕනේ ඔයාලට පේනවා ඔයාගේ දැනටමත් com.android.xapplication කියන එක තියෙන්න ඕනේ ඒක නැත්නම් ඔයා මෙතනට paste කරගන්න මගේ ඒක දැනටමත් තියෙනවා අපිට නැත්නම් මෙතන Google services කියන plugin එක මම මේක මෙතනින් copy කරගෙන ආවිල්ලා මෙන්න මෙතන යටට paste කරගන්න හරි just මං කරේ මෙතනින් මේක copy කරගත්තා මෙතනට ආවිල්ලා මේක යටින් paste කරගත්තා මේ intendation same හදාගන්න මේක වැරදුනට අවුලක් නැහැ මේ ටික හරියට තියාගන්න මේ විදිහටම paste කරගන්න හරි කිසිම issue එකක් නැහැ හරි ඊළඟට dependencies කියලා section එකක් තියෙනවා. අපි දැන් plugin එක add කරගත්තා. මේක හරි. ඊළඟට dependencies කියලා section එකක් තියෙනවා. මේකත් අපි දාගන්න ඕනේ. ඔයා පොඩ්ඩක් යටට scroll කරගෙන බලන්න ඔයාගේ dependencies කියලා මොකක් හරි තියෙනවද කියලා. මේ විදිහට බලන්න dependencies කියලා මොකක් හරිම section එකක් තියෙනවද? ඔයාට පේනවා මගේ file එකේ dependencies කියලා section එකක් නැහැ. ඒක නිසා මම මෙන්න මේ සම්පූර්ණ section එක මේ විදිහට මෙතනින් copy කරගන්නම්. මෙන්න මේ විදිහට මේක මෙතනින් copy කරගන්න. කොපි කරගෙන ඇවිල්ලා යටටම ඇවිල්ලා මම මේ විදිහට මේ dependencies කියන section එක මේ විදිහට paste කරගන්නම්. හරි. ඔයාලට පේනවා අපිට මේ Firebase ටික තමයි මෙතනින් configure වෙන්නේ. Firebase DOM එක සහ Firebase Analytics ටික තමයි මෙතනින් configure වෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් මෙන්න මේ comments ටික එහෙම අයින් කරලා දාන්න පුළුවන්. මම මේ ටික අයින් කරලා දාන්න. sorry මම මෙන්න මේ ටික අයින් කරලා දාන්න. හරි. right. ඔන්න අපි දැන් dependencies කියන section එකත් හරියට setup කරගත්තා. ওই දේවල් ටික තමයි අපිට කරගන්න තින්නේ app level එකේ තියෙන build gradle file එකේ අපි මුලින්ම මොකද්ද කරේ? අපි Google services plugin එක apply කරගත්තා. ඊළඟට අපි dependencies කියන ටික හරියට දාගත්තා. හරි. ওই දේවල් ටික විතරයි. ඊට පස්සේ වාට පුළුවන් මේක close කරලා දාන්න.
හරි එහෙනම් අපි SDK එක සෙටප් කරගන්න එකත් හරියට කරලා තින්න. එහෙනම් තුන්වෙනි ස්ටෙප් එකත් හරි. ඒවට පුළුවන් next කියන එකට ක්ලික් කරගන්න. ඊළඟට මේ ස්ටෙප් එකේ මොනවත් නැහැ. වාට වෙන you are all set. ඊට පස්සේ documentation එකට තමයි මෙතනින් යන්නේ. අපි මෙන්න මෙතන continue to console කියන එකට ක්ලික් කරගමු. හරි. මම මේක zoom out කරගන්න. හරි. දැන් අපි ඉන්නේ අපේ console එකේ. ඊට වාට පුළුවන් මේක පොඩ්ඩක් restart කරගන්න අවශ්‍ය නැහැ. restart කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වේවි අපි සෙටප් කරගත්ත ඇප්ලිකේෂන් එක. හරි ඔයාලට පේනවා මේක restart කරගත්තට පස්සේ අපි සෙටප් කරගත්ත Android ඇප්ලිකේෂන් එක ඔයාලට බලා ගන්න පුළුවන් task app කියන අපේ අපි දීපු nickname එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඔයාලට පේනවා අපි add කරගත්ත Android ඇප්ලිකේෂන් එක මෙන්න මේ Firebase project එකට දැන් මෙතනට add වෙලා තිනවා. ඔයාලට පේනවා මම කලින් කිව්වා මේකට අපිට ඇතිතරම් projects link කරගන්න පුළුවන්. ඔයාලට පේනවා තව Android project එකක් වුණත් මට මෙතනට add කරගන්න පුළුවන්. හරි ඒක නිසා තමයි මම මෙන්න මෙතන nickname එකක් දුන්නේ. හරි දැන් අපි Firebase පැත්තෙන් කරගන්න අවශ්‍ය දේවල් ටික ප්‍රධාන වශයෙන් කරගෙන තින්නේ. දැන් අපි අපේ Flutter project එකේ Firebase initialize කරගන්න ඕනේ. ඉතින් ඕක කරගන්න පුළුවන් ඔයාලට පොඩි මිස්ටෙප් ටිකක් තමයි තියෙන්නේ initialize කරගන්න. ඔයාලට පුළුවන් ඔයාගේ Flutter project එක open කරගන්න Android folder එක දැන් ඒකත් එක්ක වැඩ කරගෙන ඉවරයි. දැන් ඔයා යන්න ඕනේ lib එකට, lib එකේ main එකට. හරි. lib එකේ main එකට ඇවිල්ලා මම මෙතන line 7 ඉඳන් යටටම ඇවිල්ලා මේ ටික clear අයින් කරගන්නවා. මේ ටික අපිට අවශ්‍ය නැහැ. මම මේ ටික ඔක්කොම අයින් කරගන්නවා. ඊළඟට මම stateless widget එකක් හදාගන්නම් කලින් වගේම. stateless widget එකක් my app කියලා stateless widget එකක් අපි හදාගමු. හරි. මෙන්න මේක අපි placeholder එකක් නැතුව අපි material app එකක් return කරගමු. right මෙන්න මේ විදිහට අපි const දැම්ම මට home page එකක් අවශ්‍ය නැහැ. මම මෙතන scaffold එකක් දාගන්න. හරි. ඔන්න මම scaffold එකක් දාගත්තා. ඒ කියන්නේ empty white page එකක් තමයි. මම මෙතන return කරගත්තා material app එකක් title එක දුන්නා. ඊයසේ මම theme එක දුන්නා මේ විදිහට. theme එක නම් අවශ්‍යත් නැහැ. මම මෙතන theme එක අයින් කළා දාන්න. theme එක අපිට අවශ්‍ය නැහැ. මම මෙතන theme එක අයින් කළා දාන්න. sorry මම මෙන්න මෙතනින් theme එක අයින් කළා දාන්න. හරි. ඊළඟට මම මෙතන home එකේ scaffold එකක් දාගත්තා. තාම මේ ටික හරියට setup කරගත්තේ නැහැ. මම දැනට අපි මොනවද වෙනස් කරගත්තේ නැහැ. වාට මතකද අපි මේ my app කියන widget එක විතරයි හදාගත්තේ. මම ඊළඟට මගේ application එක මගේ emulator එක ඇතුළට හදා run කරගන්නම්. වාට පුළුවන් emulator එක select කරගන්න. වාට වෙන මගේ දැනටමත් emulator එකක් open වෙලා තියෙනවා. හරි. මේ තියෙන මගේ emulator එකක් දැන්ටමත් open වෙලා තියෙනවා. මම emulator එක select කරගෙන run කරගන්නා run without debugging කියන තැනින්. හරි. තාම ඔයාලට ඔයාලා දැක්ක අපි මොනවද configuration setup කරගත්තේ නැහැ. අපි අර my app කියන widget එක විතරයි හරියට හදාගත්තේ. හරි අපි බලමු මේක run වුණාට පස්සේ මේ ටික කොහොමද හරියට හදාගන්නේ කියලා. හරි ඔයාලට පේනවා මගේ application එක දැන් මගේ emulator එක ඇතුළට run වෙලා තින්නේ. අපි මේක මෙතනින් close කරලා දාමු. close කරගෙන දැන් මට මෙන්න මේක පොඩි setup process එකක් තියෙනවා. හරි අපි මුලින්ම package එක install කරගන්න ඕනේ. අපි යමු ආයෙත් අපේ Google එකට ගිහිල්ලා search කරගන්න Firebase Core කියලා. ඉතින් මෙන්න මේ Firebase Core එකෙන් තමයි අපි මෙන්න මේ setup කරන එක ලස්සන්ට වැඩ කරගන්නේ. Firebase Core package එක අනිවාර්යෙන් දාගන්න. මෙතනින් මේක copy කරගෙන අපි යමු අපේ package json එකට. sorry pubspec yaml එකට. package json එකට නෙමෙයි. ඊළඟට යටටම යන්න. යටටම ඇවිල්ලා වාට පුළුවන් capuchino icon එකට යටින් වාට මෙන්න මේ Firebase Core කියන package එක දාගන්න. ඉතින් මේ version numbers එහෙම වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒක කිසිම issue එකක් නැහැ. මේක දාගෙන save කරගන්න. save කරගත්තට පස්සේ අනිවාර්යෙන් pub get එක run වෙන්න ඕන. හරි. right මම මේක close කරගන්නම් මෙතනින්. right ඔයාලට පේනවා pub get එක run වෙනවා. හරි Firebase Core අපි දැන් දාගෙන තින්නේ. මම මේක දැන් අපිට පුළුවන් අපේ main application එකේ අපේ main function එක ඇතුලේ Firebase initialize කරගන්න. Firebase initialize කරගන්න ඕනේ අපි app එක run කරගන්න කලින්. ඒක ඔයාලට අනිවාර්යෙන් තේරෙන්න ඕනේ. ඒකට පුළුවන් ඔයාලට අනිවාර්යෙන් මෙන්න මෙතන ඔයාගේ main application එක ඔයාලට asynchronous කරගන්න වෙනවා. අපි මෙන්න මෙතනින් මෙන්න මේ Copilot එක පොඩ්ඩක් off කරගමු. හරි. ඊළඟට මේක asynchronous කරගෙන ඔයා අනිවාර්යෙන් widgets මෙතන type කරගන්නවා. widgets flutter binding widgets flutter binding මම මෙතන bind කරන්න හදන්නේ. ensure initialized කියලා type කරගන්න. ඊළඟට firebase ensure කරගන්න ඕනේ ඔය initialize වෙලා තියෙනවා කියලා. await වෙන්න ඕනේ. firebase ඔයාලට වෙන firebase core වලින් තමයි මේ firebase කියන එක module එක import වෙන්නේ. firebase.initialize app. හරි. right ඔන්න ඔය ටික විතරයි ඔයා දාගන්න අවශ්‍ය වෙන්නේ. දැන් ඔයාලට තේරෙනවා අපි ඇප්ලිකේෂන් එක run කරගන්න කලින් නැත්නම් my app එක run කරගන්න කලින් හැම වෙලේම මගේ firebase initialize වෙලා තියෙනවා. හරි. ඔයා දන්නවා මේ main function එක ඇතුලේ run දාගන්න දේවල් මේ පීලි වලට තමයි compile වෙන්නේ. හරි. හරි ඔය ටික දාගෙන ඔය ටික දාගත්තට පස්සේ ඔයා මෙතන run වෙනවා නම් මොකක් හරි ඇප්ලිකේෂන් එකක් මෙතනින් stop කරගන්න. ඔයාලට පේනවා stop කරගත්තා. ඊළඟට ආයෙත් ඔයා run කරගන්න run without debugging කියන එක දීලා. හරි. දැන් බලාගන්න දැන් මොන හරි issue එකක් આવොත් අපිට debug console එකේ බලාගන්න පුළුවන්. right. ඉතින් අපි setup process ගොඩක් කරලා තින්නේ අනිවාර්යෙන් මොන හරි issue එකක් આવොත් අපිට මෙතෙන්දී බලාගන්න පුළුවන්. but මං හිතනවා අපි හරියට සරලව මේ දේවල් ටික දැන් කරගෙන තියෙන්න ඕන.
රයිට් ඉතින් මේකට ගොඩක් වෙලාගේ මංගර තීරි පාට ගත්ත එක්කම තමයි වාට මේ දේවල් කරගන්න හැටි කියලා දුන්නේ. ඉතින් මේ තීරි ටික අනිවාර්යෙන් දැනගන්න ගොඩක් වැදගත් වෙනවා වාට මේක මොබයිල් ඇප්ලිකේෂන් ඩෙවලොප්මන්ට් කරගන්න යද්දී වා ෆ්ලටර් යූස් කරත් වා රියක්ට් නේටිව් යූස් කරත් වා නේටිව් ඩෙවලොප්මන්ට් කරගත්තත් මේ දේවල් අනිවාර්යෙන් වාට හම්බෙනවා. හරි ඒ නිසා මේ දේවල් දැනගෙන ඉන්නේ ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා තමයි මම මේ දේවල් වලට මුලින්ම පැහැදිලි කරලා දුන්නේ. මොකද ආයෙත් අපිට මේ දේවල් කතා කරගන්න තැනක් හම්බෙන්නේ නැති නිසා. හරි අපි බලමු මේක පොඩි වෙලාවක් දීලා මේක ලෝඩ් වුණාට පස්සේ අපිට මොනවා හරිම ඉෂුව එකක් එනවද කියලා. හරි ඔයාලට පේනවා අපේ ඇප්ලිකේෂන් එක සාර්ථකව බිල්ඩ් වෙනවා. ඒ කියන්නේ අපිට මොනවත් එරර්ස් එන්නේ නැහැ. ඔයාලට වෙන රතු පාටින් මොනවා හරි එරර්ස් එනනම් ඔයා අනිවාර්යෙන් මේ දේවල් ෆික්ස් කරගන්න ඕනේ. ඔයාලට වෙන සාර්ථකව දැන් අපේ ඇප්ලිකේෂන් එක බිල්ඩ් වෙලා තියෙනවා. හරි ඒක නිසා ඔයාලට තේරෙන්න ඕනේ දැන් අපි Flutter SDK එක හරියට දැන් සෙටප් කරගෙන ඉතින් ඔයාලට වෙන අපේ blank scaffold එකත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනදී මොනවා හරි issue එකක් ආවොත් ඔයා ආයෙත් මේ වීඩියෝ එක බලන්නවා කොතන හරිම දෙයක් මග අරගෙන තියෙනවා. ඒ ටික හරියට ඒත් ඔයාලට fix කරගන්න බැරි නම් ඔයා පොඩ්ඩක් issue එක Google search කරලා පොඩ්ඩක් search කරලා බලන්න ඔයාලට ඒකට solution එකක් අනිවාර්යෙන් හොයා ගන්න පුළුවන්. ඒත් බැරි නම් ඔයා අනිවාර්යෙන් comment section එකේ comment එකක් විතර දාන්න මෙන්න මේ වගේ issue එකක් එනවා. ඉතින් අපිට ඒකට solution එකක් ඔයාලට අනිවාර්යෙන් provide කරගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් අමාරු දෙයක් නෙවෙයි. ඔයා පළවෙනි පාර්ට් කරගන්න ඕන නම් ඔයාලට තේරෙන්න ඇති දැන් නිකන් මේක හෙන සෙටප් ප්‍රොසෙස් එකක් අපි දැන් කරගත්ත කියලා. ඉතින් ඔව් එක්තරම් අපි ලොකු සෙටප් ප්‍රොසෙස් එකක් කරගත්තා ඔයාලට මතක ඇති. අපි මුලින්ම පැකේජ් නේම් එක හොයාගෙන අරකට සෙටප් කරගත්තා. ඊළඟට දෙවෙනි ස්ටෙප් එක විදිහට අපි අනිත් අර ඒ දේවල් ඔක්කොම කන්ෆිගර් කරගත්තා. අපි Google Services JSON ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන අපි ඒ දේවල් ටික හරියට ඇඩ් කරගත්තා ඔයාලට මතක ඇති. මම මෙතනට ආයෙත් ගියත් ඔයාලට පේනවා අපි මේක ඇඩ් කරගත්තා. මේ දේවල් ඔක්කොම ඇඩ් වෙලා තියෙන්න ඕනේ. ඔයා මේක ඇඩ් කරගත්තේ නැත්නම් ඔයාලට ඒකත් ඉෂුව එකක් විදිහට බලා ගන්න පුළුවන්. මේක ඇඩ් වෙලා නැහැ මේක හොයාගන්න බෑ කියලා වාට එනවා ඇති. ඒ කියන්නේ මේ ටික කපල් වෙන්නේ Firebase and Flutter කපල් වෙන්නේ මෙන්න මේ services json ෆයිල් එක හරහා. ඊළඟට වාට මතකද අපි Gradle files දෙකත් හරියට setup කරගත්තා. Gradle files දෙක ගත්තම අපේ Gradle files දෙකක් තියෙනවා. එකක් තමයි project level Gradle එක, අනිත් එක තමයි app level Gradle එක. හරි project level Gradle එක තමයි අපි මුලින්ම setup කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒකදී අපි කරගත්තේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ build script එක අපි දාගත්ත එක. ඉතින් මේ බිල් ස්ක්‍රිප්ට් එක ඔයාලට මම ආයෙත් කියනවා මේක ඔයාලට සම්පූර්ණයෙන්ම බිල් ස්ක්‍රිප්ට් එක හොයාගන්න පුළුවන්. අපි මෙන්න මෙතන මේ රිපොසිටරි එකේ ලින්ක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. රිපොසිටරියට ඇවිල්ලා Android folder එක ඇතුළේ තියෙන build gradle file එකේ තියෙන line එකේ ඉඳන් 13 වෙනකන් copy කරගෙන ඇවිල්ලා ඔයාගේ project එකට paste කරගන්න. ඉතින් මේ version numbers නම් මොනවත් වෙනස් කරගන්න එපා. එතකොට අනිවාර්යෙන් error එකක් එනවා. හරි ඉතින් මෙන්න මෙතන වෙනස්කම් කරගත්ත ඔයාලට මතක ඇති අපේ ඩොකියුමෙන්ටේෂන් එකේ තිබ්බේ 4.4.2 කියන එක. අපි මෙතන ඒක පොඩ්ඩක් ඩවුන්ග්‍රේඩ් කරගත්තා එක එක ඉෂුස් වෙන නිසා 4.3.15 කියන එකට. හරි ඊළඟට අපේ app level build gradle එකේ නම් ගොඩක් හදා ගන්න දේවල් තිබ්බේ නැහැ. ඒකදී අපිට මුලින්ම දා ගන්න අවශ්‍ය වුණා මෙන්න මෙතන තියෙන plugin set එකට මෙන්න මේ Google services plugin එක. and ඊළඟට අපි මෙන්න මෙතන තියෙන dependencies ටිකත් මම just documentation එකෙන් copy කරලා මේකට paste කරගත්ත එක විතරයි අපි කරගත්තේ. ඔයාලට පේන analytics and අපේ අනිත් services ටික මෙතනින් dependencies විදියට add වෙලා තියෙනවා. හරි right ඉතින් ඔන්න ඔය ටික අපි හරියට කරගත්ත නම් ඔයාගෙත් සාර්ථක මොනවත් issues නැතුව ඔයාට මේ විදිහට Firebase link වෙලා තියෙන්න ඕන. අපේ මොනවත් issues නැති නිසා ඔයාට වෙන ලස්සන්ට අපි දැන් වැඩි ටික කරගෙන යන්න පුළුවන්. හරි ඔයා මුලින්ම මොනවත්ම issues එන්නේ නැති තැනට වෙනකම් මේ project setup එක කරගන්න ඕනේ. නැත්නම් අපිට අපේ Firebase service එක use කරගන්න බෑ. අපිට අනිවාර්යෙන් මේ දේවල් ටික connect වෙලා තියෙන්න ඕනේ. හරි right then අපි දැක්කා අපි ගාව තියෙන Flutter Android application එකට අපි කොහොමද Firebase project එක අපි link කරගන්නේ කියලා. ඉතින් ඒකෙදි අපි process කිහිපයක්ම follow කරා. ඉතින් මේක මුල්ම පාර්ට් එක කරගත්ත කෙනෙක් නම් දැන් ඔයා පොඩ්ඩක් හිතනවත් ඇති මෙච්චර step ගොඩක් ඔයා follow කරගන්න අවශ්‍යද කියලා. ඉතින් මං කිව්වා මේකට ලේසි විදියක් තියෙනවා Flutter Fire CLI එක කියලා. but ඔයා මේ විදිහට manually configurations හදාගන්න එක අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඔයා දැක්ක දැන් අපි කොච්චර ලොකු ප්‍රොසෙස් එකක් ෆලෝ කරා දැන් කොච්චර ලොකු නොලෙජ් එකක් අපි එකතු කරගත්තද කියලා. හරි ඉතින් මේක මුල්ම පාරට කරා නම් ඇත්තටම ටිකක් කැටලි සහගත ඇති. මේක ටික ටික හුරු වෙන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් එතකොට ඔයාලට මේක කිසිම issue එකක් නෑ. ඔයාලට මේක ටග් ගාලා setup කරගන්න පුළුවන්. හරි දැන් අපි දන්නවා Android වලට කොහොමද මේක setup කරගන්නේ කියලා. දැන් අපි බලමු ඊළඟ section එකෙන් කොහොමද Flutter iOS part එකට මේක අපි configure කරගන්නේ කියලා අපේ Firebase backend එකේ.